සම්බුදු සරණයි පින්වත් සැමට. සදහවත්නේ ධර්ම අවබෝධයෙන් සිත් සතන් නිවාස සනසාලෙන බෞද්ධ හා රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙසින් මේ පෙහෙදී ඔබ වෙත සමීප කරන දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. දේශනා පැවැත්වීමට මේ මොහොතේදී ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පඬිත අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප පළමුවෙන් සාදු නදීන් පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනා වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙන්නේ සූර්යවැව ලුණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල කල්යාණ මිත්‍ර පිරිසත්, එවැගේම සූර්යවැව ඉහළ කුඹුක්වැව රජමහා විහාරස්ථානයේ එක්සත් බෞද්ධ සංගමේ ඒ පින්වත් පිරිස විසින්. එහෙමනම් මෙතෙන් සිට මේ උතුම් වූ සදහම් දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධෝපි බුද්දස්ස භනෙය්‍ය වන්නං කම්පම් පිචේ අඤ්ඤ මබාසමානෝ, කීයේත කම්පෝ චිර දීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්සාති. ඉහළ කුඹුක්වැව රාජමහා විහාරාධිපති අපේ ගරු කටයුතු එළල්ලේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු වෙහෙර වැසි ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව බාහිර පටිගත කිරීමක් ලෙසින් සිද්ධ කරන්නේ ඉහළ කුඹුක්වැව රාජමහා විහාරස්ථානයේ සිටයි. මේ උතුම් පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ සූර්යවැව ලුණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල කල්යාණ මිත්‍ර පින්වත් පිරිසක් සහ එක්සත් බෞද්ධ සංගමේ පින්වත් හැමදෙනාම. මේ පින්කමේ අරමුණ හැටියට තබා ගත්තේ ප්‍රදේශයේ වැඩ සිට අපවත් වී වදාළ පැවිදි ඇතිවරයන් වහන්සේලා හැමදෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමත්, ගම්වාසී නගරවාසී හැමදෙනාගේම නමින්, සමස්ත ලෝකවාසී හැමදෙනාගේම නමින් මිය ගිය සීකටයුතු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත්, එවාගේම මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ඇත්ගාල් මුල්ලේ විමලානන්දා බිදාන නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ පළාතට ප්‍රදේශයට මේ ගමට අප්‍රමාණ සේවාවක් කරලා අපවත් වී වදාළ යතිවරයන් වහන්සේ නමක්.
අපේ විමලානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්ටත්, ඒ වාගේ මේට අමතරව මේ පින්කමට දායකත්වයේ දුන් නොදුන් හැමදෙනාටම උතුම් තෙරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්ටත්, අපේ දහම් පාසලේ පින්වත් දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්ටත්, මේ පින්කමට බෞද්ධ කොඩියකින් හරි පින්කම අලංකාරවත් කරවන්න සරසන්න වෙහෙස වෙලා මහන්සි වෙලා කටයුතු කළ හැමදෙනාටමත් උතුම් රත්නත්‍රය අනන්ත ආශිර්වාදයේ ලැබේවා. අපි හැමදෙනාටමත් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම වහවහා චතුරාරි සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්නතුන් බොහෝ කාලයක ඉඳලා විශේෂයෙන් ලුණුගම්බෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කල්යාණ මිත්‍ර පිරිස, එක්සත් බෞද්ධ සංගමය මේ පින්කමට බොහෝ කාලයක ඉඳලා සූදානම් වුණේ. එනිසාද හැමදෙනාම සතුටු වෙන්න ඕනේ තමන්ගේ පන්සල ගමේ පන්සලට බෞද්ධයා නාලිකාවෙන් ගෙනල්ලා අපිවත් මේ ස්ථානයට වඩමවලා පුරා පැය දෙකක් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට සියලු කටයුතු සූදානම් කරගත්තා. ජීවිතේ මේ කාටවත් කවදාවත් පින්නතුනි අමතක නොවන උතුම් පින්කමක්. මේ දේ මේ පින්කමේ අඩුයි කියලා එකතු කරන්න කොටසක් නැහැ. එවාගේ මේ දේ වැඩි කියලා මේ පින්කමේ අයින් කරන්න කොටසකුත් නැහැ. ඒ අතින් කල්පනා කරලා බලනකොට මේ පින්කම අංග සම්පූර්ණ පින්කමක් හැටියට සඳහන් කරන්න පුළුවන්. පින්නතුන් බොහෝම දුක් මහන්සියෙන් හම්බ කරගත්තු ධනයෙන් කොටසක් ලක්වැසි ලෝවැසි හැමදෙනාගේම හිතසුව පිණිස ධර්ම දානයේ මේ පින්කම පිණිස මේ උතුම් පින පින්නතුනි අනුමෝදන් වෙන්නයි මේ සෝදානං වන්නේ. ඒකයි කිව්වේ මේ හැමදෙනාම පින්නතුනි අප්‍රමාණ සන්තෝෂ භාවයට පත් වෙන්නට ඕනේ. අපි ධර්ම දේශනාවට පින්නතුනි මාතෘකා වශයෙන් තබා ගත්තේ බුදු ගුණ දේශනාවක්. මේ දරුවන්ටත් තේරෙන පින්නතුන්ටත් වැටහෙන සිත්වල බුද්ධාලම්මන ප්‍රීතිය සාස්තු ගෞරවය ඇති වෙන බොහොම ලස්සන දේශනාවක්. බුදු ගුණ කොච්චර ඇහුවත් පින්නතුනි එපා වෙන්නේ නැහැ. ගාථාවේ තේරුම තමයි බුද්ධෝපි බුද්ධස්ස බනේය වන්නං කප්පම් පිචේ අඤ්ඤමබාසමානෝ කීයේත කප්පෝ චිරජීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. තේරුම පින්නතුන් දන්නවා බුද්ධෝපි බුද්ධස්ස බනේය වන්නං. බුදු කෙනෙක් කල්පයක් තිස්සේ බුදු ගුණ දේශනා කළත් පින්නතුනි කල්පේ අවසන් වෙනවා මිසක කිසිම දවසක බුදු ගුණ ඉවර කරන්න පුළුවන් කමක් නැත්තේ. පින්නතුනි බුදු කෙනෙකුට මේ ලෝකේ අන්තරාවක්, ඒ කියන්නේ අනතුරක් කරන්න බැරි කරුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට හානියක් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. දෙක, බුදුරජාන් වහන්සේගේ බුද්ධ රස්සී මාලාවට හානි කරන්න මේ ලෝකේ කාටවත් බෑ. තුන, බුදුරජාන් වහන්සේ ලැබෙන සිව්පසයට හානි කරන්න මේ ලෝකේ කාටවත් බෑ. හතර, බුදු කෙනෙක් මරන්න මේ ලෝකේ පින්නතුනි කාටවත් බෑ. පින්නතුන් මේ කාරණාව තිනතන මතකයි. කොතනද පින්නතුන් කියනමනේ පිරිතක්? ඒ මොකද්ද? අන්තරාය නිවාන පිරිත. පිරිපොතේ අවසානයේ තියෙනවා අන්තරාය නිවාන පිරිත. අයි අභිහට චතුන්නම් පච්චයානම් නසක්කා කේනචි අන්තරාය කාතුන්. මේ කරුණු හතරට නම් කිසිදු බුදු කෙනෙකුට කවදාවත් අන්තරාවක් කරන්න බෑ පින්නතුනි. එතකොට බුදුරජාණන් වහන්සේලා කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීරයාධික. ප්‍රඥාධික බුදු කෙනෙක් නම් පින්නතුනි පාරමී පුරන්ට ඕනේ අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් නම් පාරමී පුරන්ට ඕනේ කල්පලක්ෂ 8ක්. වීරයාධික බුදු කෙනෙක් නම් පාරමී පුරන්ට ඕනේ කල්පලක්ෂ 16ක්. ඒක මතක තියාගන්න ලේසි. 4යි 8යි 16යි. පාරමිතා කාල මතක තියාගන්න පින්නතුනි 4ට වඩා අඩු වෙන්නේ නැහැ. පාරමිතා කාල 16ට වඩා වැඩි වෙන්නේත් නැහැ. දැන් මේ කොටස් තුනෙන් අපේ බුදුරජාන් වහන්සේ අයිති වෙන්නේ මොන කොටදද? ප්‍රඥාධික බුදු කෙනෙකුට. ඒ නිසා අපේ බුදුහාමුදුරන්ගේ පාරමිතා කාලයේ බවටපත් උනේ අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයයි. අපේ බුදුහාමුදුරන්ට කලින් බුදු වුණේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රද්ධාව අධිකයි. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් පාරමිතා කාලයේ බවටපත් උනේ
පින්නතුනි කල්පලක්ෂ 8යි. නමුත් මතක තියාගන්න මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේ වීර අධික බුදු කෙනෙක්. අධික වීරයක් උන්වහන්සේට තියෙන්නේ. පාරමිතා කාලයේ බවටපත් වෙන්නේ කල්පලක්ෂ 16යි. ඔන්න මතක තියාගන්න මේ මහා භද්‍ර කල්පේ වැඩිපුරම කාලයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ බුද්ධත්වයට පත් වෙන්නේ කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. පින්නතුනි මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බුදු වුණේ කවුද? අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. නමුත් බුදු වෙන්න තිබුණේ කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. පින්නතුනි සිද්ධියක් තිබෙනවා. ඒ තමයි එක්තරා ආත්මභාවයක අපේ බෝහතන් වහන්සේත් මෛත්‍රී බෝහතන් වහන්සේත් කැලේ ඇවිදගෙන යනකොට පින්නතුනි කන්දක් උඩින් මේ දෙන යනවා. දැන් මේ දෙන්නම කවුද? මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන උත්තමයෝ දෙන්නේ. කන්දක් උඩින් යනකොට පින්නතුනි කන්ද පහළ බලනකොට ව්‍යාග්‍ර දේනුවක් පැට උදාලා. ඒ දාපැට උටික ව්‍යාග්‍ර දේනුවම කන්න හදනවා. මේක මේ දෙන්නම දැක්කා. දැන් පින්නතුනි මේක මගරල යන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ දෙන්නම මතු බුදු බව ප්‍රාර්ථනා කරන දෙන්නේ. ඒ නිසා මෛත්‍රී බෝසතන් වහන්සේ අපේ බෝසතන් වහන්සේට කියනවා අපි ගිහිල්ලා ආහාරයක් හොයාගෙන යමු. හොයන් ඇවිල්ලා ඒ ආහාරය අපි කන්දෙන් පල්ලෙහාට විසි කරමු. එතකොට ව්‍යාග්‍ර දේනුව අපි දාපු ආහාරය ගන්නකොට පැටවටි කොහට යන්නේ නැත කිව්වා. අනේ මෛත්‍රී බෝසතන් වහන්සේ ගියා ආහාරයක් හොයාගෙන එන්න. අපේ බෝසතන් වහන්සේ ගියේ නැහැ. කන්දරට වෙලා පින්නතුනි කන්ද පල්ලෙහා බලාගෙන හිටියා. පැටවු ටික දැන් කයිදෝ කියලා පින්නතුනි බලාගෙන හිටියා. අනේ පින්නතුනි මෛත්‍රී බෝසතන් වහන්සේ ආහාරයක් හොයාගෙන එන ගියාට පින්නතුනි තාම එන පාටක් නැහැ. අපේ බෝසතන් වහන්සේ මොකද කළේ? අනේ පින්නතුනි කන්දෙන් පල්ලෙහාට පැනලා තමන් වහන්සේගේ ජීවිතේ ව්‍යාග්‍ර දේනුවට පූජ කළා. මෛත්‍රී බෝසතන් වහන්සේ ප්‍රමාද වෙලා හරි ආහාරයක් හොයාගෙන ආවා. අනේ පින්නතුනි කන්ද උඩ බලනකොට කන්ද පල්ලෙහා බලනකොට පින්නතුනි තමන්ගේ යාළුව ජීවිතේ පූජ කළ ව්‍යාග්‍ර දේනුවට. ආන්නේ වෙලාවේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ කිව්වේ පින්නතුන්ට මතක ඇති මොකද්ද? එහෙනම් ඉතින් ඉක්මන් බුදුන් බුදු වේවා කිව්වා. කතාව අහලා තියෙනවනේ. එහෙනම් ඉතින් ඉක්මන් බුදුන් බුදු වේවා කිව්වා. ඒ කියන්නේ ජීවිතේ දෙන්න තරම් ওই තරම් ඉක්මන් වුණා නම් එහෙනම් ඉතින් බුද්ධත්වයත් ඉක්මනටම ලැබීවි. ලැබුණනේ පින්නතුනි වගේම. ඒසම මතක තියාගන්න මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාන් වහන්සේ හැටියට බුදු වෙන්න තිබුණේ කවුද? මෛත්‍රී බෝසතන් වහන්සේ. නමුත් අපේ බෝසතන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාන් වහන්සේ හැටියට පින්නතුනි බුද්ධත්වයට පත් වුණා. පින්වත්නි බෝසතාණන් වහන්සේලා මතක තබා ගන්න ක්‍රම දෙකකට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි මනෝපනිදාන සහ වාක්පනිදාන. මනෝපනිදාන කියන්නේ සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමයි. වාක්පනිදානය කියන්නේ වචනෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමයි. සිතිනුත් වචනේනුත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා අවසන් වුණාට පස්සේ නියත විවරණ ලබන ආත්මේ වෙනකොට මතක තබා ගන්න සෑම බෝහතන් වහන්සේ නමක්ම කරුණු 8ක් සම්පූර්ණ කළ තියෙන්න ඕනේ. කරුණු කීයක්ද? 8ක්. කවදාටද සම්පූර්ණ කරන්න ඕනේ? නියත විවරණ ලබන ආත්මේ වෙනකොට. ඔන්න මතක තියාගන්න පළවෙනි එක තමයි manussත්තං. පින්නතුනි බුදු වෙන්නට නම් කවුද වෙන්න ඕනේ? ආන්න හරි මිනිස්සෙක් වෙන්න ඕනේ. දෙවියෙකුට බුදු වෙන්න බෑනේ. පින්නතුන් දන්නවා. මාරයෙකුට බුදු වෙන්න බෑනේ. බෑ. බ්‍රහ්මයෙකුට බුදු වෙන්න බෑ. බුදු වෙන්නම් පින්නතුනි පිරිමියෙක්ම ඒක බුදු වෙන්නම් මිනිස්සෙක් පින්නතුනි වෙන්නට ඕනේ. දෙවනි සුදුසුකම් මොකද්ද? පින්නතුනි පිරිමියෙක් වෙලා උපදින්න ඕනේ. ස්ත්‍රියකට බුදු වෙන්න බෑ. පින්නතුන්ට මතකද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ආපු ජීවන ගමනේ එකමක ආත්මික ස්ත්‍රියක් වෙලා ඉපදුණා. එකමක ආත්මික ඉස්ත්‍යක් කළා ඉපදුණා. ඒ කොතනද? ඒ ඉති කුමාරි කතා වස්තුව. ඉති කුමාරි කියන්නේ කවුරුත් නෙමෙයි, අපේ බුදුරජාන් වහන්සේගේ පින්නතුනි ලබාගත්තු එකමක ඉස්ත්‍ය ආත්මේ. පින්නතුට මතක ඇති දීපංකර බුදුහාමුදුරන්ට කලින් බුදු කෙනෙක් හිටියා පුරාණ දීපංකර බුදුන් කියලා. ඒ කාලේ අපේ බුදුහාමුදුර ඉති කුමාරි නමින් ඉස්ත්‍යක් කළා ඉපදුණා.
මම හරි ආසයි පින්නතුනි අබතෙල් වලින් පහන් පත්තු කරන්න. දවසක් විහාර ආලෝකමත් කරන්න අබතෙල් වලින් පහන පත්තු කරලා පුරාණ දීපංකර බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා අහනවා, දීපංකර බුදුහාමුදුරුවනේ මට බුදු වෙන්න බැරිද කියලා ඇහුවා. මේ අහන්නේ ඉස්ත්‍රියක්. කවුද? ඉති කුමාරේ. ඉති කුමාරේ. දීප පුරාණ දීපංකර බුදුහාමුදුරු කියනවා, නුඹට බුදු වෙන්න මෑ නිති කුමාරිය. ඇයි? නුඹ ඉස්ත්‍රියක්නේ. සාමාන්‍ය ඉස්ත්‍රියකට බුදු වෙන්න බැරිද? බෑනේ. බුදු වෙන්න පිරිමියෙක් වෙන්න ඕනනේ. එතකොට මම කියනවා, ස්වාමීනි, ඉස්ත්‍රි ආත්මභාවයෙන් මිදිලා පිරිමි ආත්මභාවයක් ලබන්න මොකක්ද හුව කරන්න ඕනේ? පුරාණ දීපංකර බුදුහාඳුර කියනවා, ඉති කුමාරියක නිකම් බෑ. තමන්ගේ සාම්පුරුෂය කටින්ම යම් දවසක වචනයක් පිටවෙන්න ඕනේ. මොකද්ද? ඊළඟ ජීවිතයේ ඉස්ත්‍රි ආත්මභාවයක් නොලබා පිරිමි ආත්මභාවයක් ලැබේවා කියලා. මේ කියනවා, ස්වාමිනි මම තාම අස්වාමිකයි. ඒ කියන්නේ මං තාම විවාහ වෙලා නැණි කිව්වා. ස්වාමිනි මගේ සාම්පුරුෂය කොහෙද ඉන්නේ? බල්ලා කියන්නකෝ. පුරාණ දීපංකර බුදුහාඳුරෝ කියන ඉති කුමාරිය, නුඹ ගන්නකෝ අබෑට මිටක්. අබෑට මිටක් ගන්න කිව්වා. අරගෙන ගව්වක් ගන්න අබෑට බිමට දාන්න. තව ගව්වක් ගන්න අබෑට බිමට දාන්න. අවසාන අබෑටේ බිම දාතන ගයක් තියෙනවා. ඒ ගෙදර තමයි නුඹේ කවුද? සාම්පුරුෂය ඉන්නේ. මේ මේ වැඩේ කළා. අනේ පින්නතුනි, අන්තිම අබෑටේ බිම දාමතන ගයක් තිබුණා. ඒ ගෙදර හිටියේ කවුද? ඈ, ගොපල්ලෙක්. ඒ කියන්නේ හරබ්බල්ලා ජීවත් වෙන මිනිස්සේ. අනේ පින්නතුනි, මෑයට ඒ ගොපල්ලෙක් කියන එක ප්‍රශ්නයක් නෑ. මෑයට ඕනේ මොකද්ද? ගොපල්ලා හරි කමක් නෑ, සාම්පුරුෂය බවට පත් කරගෙන අර වචනේ අහගන්න ඕනේ. ඒ කියන්නේ ස්ත්‍රී ආත්මභාවයෙන් මිදිලා පිරිමි ආත්මභාවයක් ලැබේවා කියන මේ වචනේ අහගන්න ඕනේ. දැන් ඉතින් මේක නිකන් අහගන්න බෑනේ. මහත්තයාට හොඳට සලකන්න එපැයි. මේ මොකද්ද හැමදාම හැන්දෑවට කරන්නේ? ඉති කුමාරි වතුර මුට්ටියක් උණු කරනවා. ඇයි? මහත්තයේනේ හරම්බල්ලනේ. මහත්තයේනේ හරම්බල්ලලා. අනේ පින්නතුනි, කාලයක් තිස්සේ මේ දේ කරලා ඉන්නකොට දවසක් මේ ගොපල්ලා කිව්වනේ මොකද්ද? ඉති කුමාරිය, නුඹට හැමදාම මේ දුක විඳින්න බෑ. මම ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේවත් නුඹට ඉස්ත්‍රි ආත්මභාවයක් නොලබා පිරිමි ආත්මභාවයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කිව්වා. ආන්න එතකොට තමයි අපේ බුදුහාමුදුරුවෝ ඒ ඉති කුමාරිය කියන, නැත්තම් ඉස්ත්‍රි ආත්මභාවයෙන් මිදිලා පින්නතුනි පිරිමි ආත්මභාවයක් ලැබුවේ. මම මේ කිව්වේ මොකුත් නෙවෙයි, මේ ආප ජීවන ගමනේ අපේ මේ ගෞතම බුදුහාමුදුරුව ලබාගත්තු එකම එක ස්ත්‍රී ආත්මය. එහෙනම් මතක තියාගන්න, බුදු වෙන්නට නම් පින්නතුනි පිරිමියෙක් වෙන්නම ඕනේ. තුන්වෙනි සුදුසුකම තමයි නියත විවරණ. ලබන ආත්මේ වෙනකොට ඒ මහ බෝසත්වරයාට මහාන වෙන්න පින් තියෙන්න ඕනේ. හතර, රහත් වෙන්න පින් තියෙන්න ඕනේ. පහ, තථාගත බුදු කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. මුණ ගැහුනට බෑ. ඒ බුදුහාමුදුරුව කියන්නට ඕනේ මොකද්ද? මේ උත්තමයා මෙපමණ කාලයකින් මෙන්න මේ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නිශ්චිතනාවැකියක් බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන්නට ඕනේ. හයවෙනි එක තමයි භාවනා කළ අඩුමතරමේ ඒ මහ බෝසත්වරයාට ප්‍රථම ධානයකටවත් එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හත්වෙනි එක තමයි තථාගත බුදු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් පූජා කරන්න චිත්ත ශක්තියක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙන්නට ඕනේ. අන්තිමට වෙනි එක තමයි මොකද්ද? දසපාරමී ධර්ම සම්පූර්ණ කරන්න දැඩි කැමැත්තක් ආසාවක් තියෙන්න ඕනේ. එතකොට පින්නතුනි මේ කරුණුවට සම්පූර්ණ වෙන්න ඕනේ කවදාටද? නියත විවරණ ලබන ආත්මේ වෙනකොට. මතක තියාගන්න, සෑම බෝසත්වරයෙක්ම කරුණුවට සම්පූර්ණ කළ තියෙන්න ඕනේ. දැන් කරුණුවට මතකයිනේ, එක, මනුස්සයෙක් වෙලා උපදින්න ඕනේ. දෙක, පිරිමියෙක් වෙලා උපදින්න ඕනේ. තුන, මහාන වෙන්න පින් තියෙන්න ඕනේ. හතර, රහත් වෙන්න පින් තියෙන්න ඕනේ. පහ, බුදු කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. හය, භාවනා කළ ප්‍රථම ධානයකටවත් එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හත, බුදු කෙනෙක් වෙනුවෙන් ජීවිතේ උනත් පූජා කරන්න චිත්ත ශක්තිය තියෙන්න ඕනේ. අටවෙනි එක තමයි දසපාරමී ධර්ම සම්පූර්ණ කරන්න දැඩි කැමැත්තක් ආසාවක් තිබෙන්න ඕනේ. මේ අපි ශ්‍රවණය කරන්නේ ලස්සන බුදු ගුණ දේශනාවක්. මේක ලස්සන බුදු ගුණ දේශනාවක්. ඒ නිසා හොඳට මතක තියාගන්න,
මේ දේශනා වහනකොට සාස්තු ගෞරවය ඇති වෙනවා. ඒ වගේම බුදුහාමුදුරු කෙරෙහි බුද්ධාලම්බන ප්‍රීතිය පින්නතුණි ඇති වෙනවා. ඔය ඇත්තෝ හරි පින්වන්තයි. මුකුන් නිසා නෙවෙයි පින්නතුණි මනුස්ස ලෝකෙක උප්පත්ති ලැබලා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ශ්‍රද්ධාව තියෙන මිනිස්සු අතර පින්නතුණි ඉපදිලා ජීවත්වෙන් ලැබිච්ච එක ජීවිතේ ලද ලොකු ලාභයක් කොට සලකන්න ඕනේ. පින්නතුන් දන්නව දෙවියන්ගෙත් පින් අවසන් වෙනවනේ. දෙවියන්ගේ පින් අවසන් වුණාට පස්සේ ආපව පින් කරගන්න ඉන්නේ කොහෙටද? මනුස්ස ලෝකෙට. පින්නතුන් දන්නව හැමදෙනාම දෙවියන්ගේ පින් අවසන් වෙනකොට පූර්ණ නිමිති පහක් පහළ වෙනවා. පූර්ණ නිමිති පහක් පහළ වෙනවා. එක, දෙවියන්ගේ මල්මාලා පර වෙනවා. දෙක, දෙවියන්ගේ වස්ත්‍ර කිලිටි වෙනවා. තුන, දෙවියන්ගේ ශරීර වර්ණය අඩු වෙනවා. හතර, දෙවියන්ට දාඩිය දාන්න පටන් ගන්නවා. පස්වෙනි එක තමයි දෙවියන් ඒ තාක් කල් පාවිච්චි කරපු දිව්‍ය ආසනයේ ඇලීම කියන එක දුරු කරගන්නවා. මෙන්න මේ පූර්ණ නිමිති පහ පහළ වෙනකොට පින්නතුනි දෙවියන් දන්නවා මගේ පින ඉවරයි කියලා. නමුත් දිවි ලෝකෙ ඉන්නව කවුද? පින් තියෙන දෙවිවරු. පින් තියෙන දෙවිවරු පින් අවසන් වෙන දෙවියන්ට කියන මොකද්ද? ඉතෝබෝ සුගතින් ගච්ච. බය වෙන්න එපා, යන්නේ කොහෙටද? සුගතියටයි. එහෙනම් දෙවියන් සුගතියක් කියන්නේ කොහෙටද? ආන් හරි මනුස්ස ලෝකෙට. එහෙනම් දෙවියන් මනුස්ස ලෝකෙට සුගතියක් කියන්නේ ඇයි? මනුස්ස ලෝකෙ මිනිස්සු ළඟ තාම ශ්‍රද්ධාව තියෙනවා. ඒකනේ පින් අවසන් වෙන දෙවියන්ට කියන්නේ මොකද්ද? පින් තියෙන දෙවිවරු බය වෙන්න එපා, යන්නේ සුගතියටයි. සුගතියට ගියාට කමක් නැහැ, ශ්‍රද්ධාව තියෙන මිනිස්සු විතරක් ඇසුරු කරන්න. ශ්‍රද්ධාව තියෙන මිනිස්සු විතරක් ඇසුරු කරන්න. සුගතින් ගන්තා සුලද්දලාභං ලබ. සුගතියට ගිහිල්ලා ලබන්න පුළුවන් ලොකුම ලාභය ලබන්න, ඒ තමයි මොකද්ද? ශ්‍රද්ධා ප්‍රතිලාභය. ඒසම හොඳට මතක තියාගන්න. දෙවියන් පවා ඇසුරට එන්නේ කාගාවටද? ආන් හරි, ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ගාවට පින්නොත්තුනේ විතරයි. ඒසම හොඳට තේරුම් ගන්නට, ශ්‍රද්ධාව නම් කවදාවත් නැති කරගන්නට පින්නොත්තුනේ එපා. ඒක ලස්සන තැනක් තියෙනවා පින්නතුනි, මේ ඔය ඇත්තන්ගේ ශ්‍රද්ධාවට රහතන් වහන්සේ කෙනෙකුටවත් වග කියන්න පුළුවන්ද බැරිද? ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ නමක් කිව්වොත් මං ඔයාගේ ශ්‍රද්ධාව සතියක් ආරක්ෂා කරනවා කියලා කරන්න පුළුවන්ද? බෑ. රහතන් වහන්සේ නමක් කියන මං ඔයාගේ ශ්‍රද්ධාව විනාඩියක් ආරක්ෂා කළ දෙනවා, පුළුවන්ද? බෑ. ලස්සන දේශනාවක් තියෙනවා පින්නතුන්ට, මතකද සීවලී කුමාරයාගේ අම්මා කවුද? සුප්පාවාසා. ඔය දරුව බිහි කරන්න ගිල විඳපු දුකත් ඔය ඇන්තන්ට මතකයිනේ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අවුරුදු හතක් හරි මාස හතක් හරි අන්තිම දවස් හතේ තමයි ඇයට ගොඩක් අමාරුනේ. දේශනාවේ කියනවනේ ගැප් මුලා වුණා. මහත්තයට කතා කළා සුප්පාවාසා කියන මොකද්ද? මහත්තයා දැන් නම් මට වේදනා ඉවසන්ට බෑ, යන්න පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කියන්න ඉන්නතනක ඉඳගෙන මට මොකද්ද ආශිර්වාද කරන්නේ කියලා. මහත්තයා ගියා පන්සලට. ගිහලා කියන බුදුහාමුදුරනේ මගේ සාමිදීනේ සුප්පාවාසා දැන් අවුරුදු 7යි මාස 7යි ඒකත් හරි බුදුහානේ මේ තියෙන්නේ අන්තිම දවස් 7. දැන් ඇයට ගොඩක් අමාරුයි බුදුහාමුදුරනේ. දරුව බිහි කරන්න ඔබහන්සේ ආශිර්වාද කරන්න කිව්වා. බුදුහාමුදුර ආශිර්වාද කළා මෙහෙම. කොහොමද? සුප්පාවාසා කෝලිය දීතා අරෝගා ආරෝගං පුත්තං විජායතෝති. සුප්පාවාසා නිදුක් නිරෝගී සම්පන්න. අරෝගා ආරෝගං කියන්නේ නිදුක් නිරෝගී සම්පන්න දරුවෙක් මේ ලෝකෙට බිහි කරේවා කියලා බුදුහාමුදුරු ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයේ කරනවත් එක්කම තමයි සුප්පාවාසා සීවලී කුමාරයා මේ ලෝකෙට බිහි කළේ. දැන් බිහි කළා. මහත්තයා ගෙදරන කොටත් ඇයි දරුවා මේ ලෝකෙට බිහි කළේ ඉවරයි. ඔන්න බලන්න, මෑයට තියෙන සතුරට සුප්පාවාසා මහත්තයාට කියනවා ආයිමත් යන්නකෝ පන්සලට. ආයිමත් එමු කොටද? බුදුහාමුදුරුවන්ට කියන්න, බුදුහාමුදුරු වැතුළු සංඝ භික්ෂුන් වහන්සේලාට මේ ගෙදර දායට දවස් 7ක් වඩින්න කියලා. එක දිගට දවස් 7ක් බුදුහාන්ට වඩින්න කියන්නලු. ආරාධනා කරන දැන් පන්සලට යන්න කිව්වා. අනේ පින්නතුනි, මහත්තයා ගෙදර ආවිතරයි ආයි පන්සලට ගියා. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කියන බුදුහානේ වහන්සේගේ ආශිර්වාදේ හරි පුදුමයි. මම ගෙදර යනකොටත් සුප්පාවාසා දරුව මේ ලෝකෙට බිහි කළා ඉවරයි. අනේ බුදුහාමුදුරුවනේ, ඇයට ලොකු ආසාවක් තියෙන ඔබ වහන්සේ ඇතුළු සංඝයාට දන් දෙන්න දවස් 7ක් අපේ ගෙදර දානෙට
වඩින්න කිව්වා. පින්නතුට මතකයි මේ කතාව. බුදුහාමුදුරු බැලුවා එදාට තවදානයක් තියෙනවද කියලා. තවදානයක් තියෙනවා. කාගේවත් නෙවෙයි, මුගලන් මහරහතන් වහන්සේගේ බොහෝම හිතවත් දායක මහත්තයෙක්ගේ ගෙදර. ඒකට වඩින්නත් ඕනේ, මේකට වඩින්නත් ඕනේ. ඒ දානට වැඩිය මේ දානේ විශේෂයි. දානි විශේෂත්වයක් නෑ. ඇයි? මේ අම්ම විදපු දුක විශේෂයි. ඒ නිසා බුදුහාමුදුර ඕන බලන්න, මුගලන් මහරහතන් වහන්සේට කතා කරලා කියනවා, මොග්ගල්ලාන ඔබේ දායක මහත්තයාගේ දානෙට භාගතුන් වහන්සේට වඩින්න වෙන්නේ නෑ. දායක මහත්තයාට කියන්න පුළුවන් නම් දවස් 7කට දානේ කල් දාගන්න කියලා. දවස් 7කට දානේ කල් දාගන්න කියලා. අනේ පින්නතුනි, මුගලන් මහරහතන් වහන්සේ මේ දායක මහත්තයාට කතා කරලාගෙන, දායක මහත්තයා ඔබේ දානෙට බුදුහාමුදුරුවන්ට වඩින්න වෙන්නේ නෑ, පුළුවන් නම් සතියකින් දානේ කල් දාගන්න කිව්වා. මේ දායක මහත්තයා මොකද නැන්ද කිව්වේ? මුගලන් මහරහතන් වහන්සේ, මගේ දානේ සතියකින් කල් දානවා නම් ඔබ වහන්සේ කරුණු තුනක් වෙනුවෙන් මට අපවෙන්න ඕනේ. කරුණු තුනකට අපවෙන්න ඕනේ. 1. මම මේ වෙනකොටත් දාණයට යම්කිසි මුදලක් වෙන් කළා ඉවරයි. ඒ සල්ලි, දාණයට වෙන් කරපු සල්ලි වෙන කිසිම දෙයකට වියදම් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ මට පොරොන්දු වෙන්න ඕනේ, අපවෙන්න ඕනේ. සතියක් පොරොන්දු වෙන්න ඕනේ. දැන් ඔය ඇත්තොත් එහෙමනේ, දානයක් කිව්වන් යම්කිසි මුදලක් වෙන් කරනවනේ. පින්නතුනේ, දවස් 7ක් යනකොට කවුද දන්නේ ඒ සල්ලි වෙන මොකක් හරි එකට වියදම් වේද කියලා. ඒ නිසා ඔබ වහන්සේ මගේ ධනයට මග කියන්න ඕනේ. 2. ස්වාමීනි, දැන් නම් මම දාන්නේ දෙන ජීවත් වෙලා ඉන්නවා. හැබැයි දවස් 7ක් යනකොට මගේ ජීවිතේට මොනවා වෙයිද? ඒක මම ජීවත් වෙලා ඉඳීද නැද්ද දන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඔබ වහන්සේ මගේ ජීවිතේට මග කියන්න ඕනේ. 3. දැන් නම් දාන්නේ දෙන්න මට ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි සතියක් යනකොට මගේ ශ්‍රද්ධාවට මොනවා වෙයිද නැහැ? ඔබ වහන්සේ මගේ ශ්‍රද්ධාවටත් වග කියන්න ඕනේ. කාටද මේ කියන්නේ? මොගලන් මහරහතන් වහන්සේට. මේ වෙන කවුරුවත් නෙවෙයි, ඉද්දිමතුන් අතරින් අග්‍රස්ථාන ලැබපු සාමීන් වහන්සේ. පින්නතුනි, ඔන්න බලන්න, දැන් කරුණ තුන මතකයිනේ. සතියක් නැතෙක් ඔබ වහන්සේ මගේ ජීවිතේට වග කියන්න ඕනේ. සතියක් නැතෙක් ඔබ වහන්සේ මගේ දාණයට වෙන් කරපු ධනයට වග කියන්න ඕනේ. සතියක් නැතෙක් ඔබ වහන්සේ මගේ ශ්‍රද්ධාවට වග කියන්න ඕනේ. මොගලන් මහරහතන් වහන්සේ කියනවා, දායක මහත්තයා, ඔය කරුණ තුනෙන් ඕන්නම් දෙහෙකට මං අපවෙන්නම් කිව්වා. 1. සතියක් නැතෙක් ඔබතුමා දාණයට වෙන් කරපු ධනයට කිසිම හානියක් වෙන්නේ නැහැ, මං ඒකටත් වග කියනවා. අනිත් එක, සතියක් නැතෙක් ඔබතුමාගේ ජීවිතේට කිසිම හානියක් වෙන්නෙත් නැහැ, මං ඒකට වග කියනවා. හැබැයි ඔබතුමාගේ ශ්‍රද්ධාවට වක් කියන්න මට බෑ කිව්වා. ශ්‍රද්ධාවට වක් කියන්න මට බෑ කිව්වා. දැක්ක නේද? මුගලන් මහරහතන් වහන්සේටවත් බැරිලු අර දායක මහත්මයාගේ ශ්‍රද්ධාව සතියක් ආරක්ෂා කරලා දෙන්න. එහෙනම් දැන් තේරුම් ගන්න, ඔය ඇත්තන්ගේ ළඟ තියෙන ශ්‍රද්ධාව රහතන් වහන්සේ නමකට රකින්න බෑ. රහතුන්ටවත් රකින්න බැරි ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඔය ශ්‍රද්ධාව නම් කවදාවත් නැති කරගන්න අපේ නැති කරගන්න එපා පින්නතුනි. ඔන බලන්න, ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක සුප්පාවාසය ගෙදර දානෙට වැඩම කළා. පින්නතුන්ට මතකයි, ඒ දානෙට වැඩම කරපු වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සීවලී කුමාරයාත් එක්ක කතා කළා. මොකක්ද ඇහුවේ? කොහොමද සීවලී මව් කුස සැපයිද කියලා ඇහුවා. මොන සැපද ස්වාමීනි, අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් කුණුලේ හැලියක පැසුණා වගේ පැසුණයි කිව්වා. එතකොට සීවලී කුමාරිය උපන්නේටිය කතා කළා කාත් එක්කද? සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක. සීවලී කුමාර උපන්නේටිය කතා කළා. එතකොට අපි දන්න ඉතිහාසයේ උපන්නේටිය කතා කළ දෙන්නයි කවුද? ඇයි? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේත්, ඒ වගේම සීවලී පින්නතුනි කුමාරයාත් උපන්නේටිය කතා කළා. සීවලී කුමාරයා මහාන කළේ කවුද? සීවලී කුමාරයා මහාන කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. පින්නතුන්ට මතකද, සීවලී කුමාරයා මහාන කරන්න කලින් කෙස්ටික් කපලා, ඒ කියන්නේ පළවෙනි කෙස්ටික් කපලා අතට දුන්නා. බලබල ඉන්න කිව්වා. මොකක් දුනේ? සෝවාන් වුණා. කවුද? සීවලී කුමාරයා. දෙවෙනි කෙස්ටික් කපලා අතට දුන්නා, සීවලී කුමාරයා සකෘදාගාමි වුණා. තුන්වෙනි කෙස්ටික් කපලා අතට දුන්නා, සීවලී කුමාරයා අනාගාමි වුණා.
සියලුම කෙස්කප ලවසංගනකොට සීවලී කුමාරයා සියලු කෙලෙස් නැති කරලා අරහත්ත්වයට පින්නතුනිපත් වුණා. එතකොට මතක තියාගන්න, සීවලී කුමාරයා රහත් උනේ මහාන කරන්නත් ඉස්සෙල්ලා. පින්නතුන් හැමදෙනාම දන්නවා ගිහි මේකද්ද මේ ගිහියෙක් ගිහි ජීවිතය තුළ රහත් වුණොත් ජීවත් වෙන උපරිම දවස් කීයද? දවස් 7යි. 7 වෙනි දවසේ වෙනකොට රහත් වූ ගිහියා අනිවාර්යෙන් පිරිනිවන් පානවා. එහෙනම් තවත් ජීවත් වෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ගිහි ගේ තුළ රහත් වෙලා දවස් 7ක් පින්නතුන යන්න කලින් ඒ ගිහියා පැවිදි වෙන්න ඕනේ. තව බොහෝ කලක් ඉන්න ඕන නම්. එහෙන් පැවිදි වුනේ නැත්තම් මොකද වෙන්නේ? 7 වෙනි දවසේ වෙනකොට පිරිනිවන් පානවා. දැන් පින්නතුන්ට මතකනේ බුදුරජාන් වහන්සේගේ තාත්තා සුද්ධෝදන මහරජුරෝ ගිහි ගේ තුළම රහත් වුණා. පැවිදි වුණාද? නෑ. 7 වෙනි දවසේ වෙනකොට සුද්ධෝදන රජුරෝ පින්නතුනි පිරිනිවන් පෑවා. නමුත් සීවලී කුමාරයා මේ කියන්නේ කෙස් කැපුවා රහත් වුණා දවස් 7ක් ගියේ නෑ. පින්නතුනි ඒ වෙලෙම පැවිදි කළා. ඒ නිසා උන්වහන්සේට බොහෝ කාලයක් ඉන්න පුළුවන්කම ලැබුණා. දැන් වැටුණානේ. ඒසම් මතක තියාගන්න. අනේ පින්නතුනි එදා ඒ දාන වෙලාවේ බුදුහාමුදුරුව සීවලී කුමාරයාගේ අම්මගෙන් අහනවා, අම්මා සුප්පාවාසාවෙනේ සීවලී වගේ පුත්තු බිහි කරන්න තව ආසද කියලා ඇහුවා. සීවලී වගේ පුත්තු බිහි කරන්න ආසද කියලා ඇහුවා. මේ අම මොකද්ද කිව්වේ? බුදුහාමුදුරුවනේ සීවලී වගේ පුත්තු ලැබෙනව නම් තව දරුව හතක් වුණත් මේ ලෝකෙට බිහි කරන්නම් කිව්වා. සීවලගේ පුත්තු හම්බෙනව නම් තව දරුව හතක් වුණත් මේ ලෝකෙට බිහි කරන්නම් කිව්වා. ආන්නේ තමයි පින්නතුනි අම්මා ඔය ඇත්තොත් එහෙමයි. ඒ වගේ මතක තියාගන්න පින්නතුනි මේ කියාගෙන මොකක්වත් නෙමෙයි, ශ්‍රද්ධාව නම් කවදාවත් නැති කරගන්න එපා. එතකොට පින්නතුනි ඔය ඇත්තන්ට මතකයි අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලා වැඩම කළේ කොහෙටද? ගෙදරට. කවුරු බලන්නද? තාත්තා බලන්නනේ. ඒ තාත්තා බලන්න වැඩම කරපු දවසේ පින්නතුට මතකද ශාක්‍ය වංශයක මිනිස්සෙක්වත් අපේ බුදුහාමුදුරුවන්ට වැන්දේ නැහැ. ඇයි ඒ? මානෙ නිසා. ඇයි? සිද්ධාර්ථ කුමාරය අපිට වැඩිය බාලයි. අපි මොකටද වඳින්නේ? එක මිනිහෙක්වත් වැන්දේ නැහැ. පින්නතුට මතක දේ වෙලාවේ අපේ බුදුහාමුදුරුව ප්‍රතිහාරයක් පෑවා. මොකද්ද? ඈ යමක මහා ප්‍රතිහාරය. අපි කියන්නේ යමා මහා පෙළහර. යමක් කියන්නේ පින්නතුනි දෙකක්. ඒ කියන්නේ එකවර සමාපatti දෙකකට සමවදින්න පුළුවන් නම් ඒකට කියන්නේ යමක මහා ප්‍රතිහාරය කියලා. දැන් එක වෙලාවක එක සමාපත්තියකට සමවදිනොත් දක්වන්න පුළුවන් එක ප්‍රතිහාරයක් විතරයි. නමුත් එකවර සමාපත් දෙකකට සමවදිනොත් ප්‍රතිහාර දෙකක් පින්නතුනි දක්වන්න පුළුවන්. ආන් ඒ වෙලාවේ තමයි ශාක්‍ය වංශය ඇත්තෝ අපේ බුදුහාමුදුරුවන්ට වන්දනා කළේ. ඒ වෙලාවේ පින්නතුනි ශාක්‍ය වංශය ඇත්තෝ බුදුහාමුදුරුවන්ට වන්දනා කළා. ඒ වෙලාවේ දේශනාවේ කියනවා එතන හිටපු කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනාගත වංශ දේශනාව සිද්ධ කරනසේක්වා. ස්වාමීනි මෛත්‍රී වර්ණාව සිද්ධ කරනසේක්වා. කවුරු ගැනද මේ කියන්නේ? මෛත්‍රී බුදුරජාන් වහන්සේ පිළිබඳව. එතකොට මතක තියාගන්න බුදු කෙනෙකුත් කවදාවත් ආරාධනාවක් නැතුව පින්නතුනි ධර්ම දේශනාවක් කරන්නේ නැහැ. පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලාම කල්පනා කළේ මොකද්ද? මම මේ දුක් විඳලා අවබෝධ කරගත්තු ධර්මය කෙලෙස් සහිත මිනිස්සු කොහොමද අවබෝධ කරගන්නේ? එතකොට පින්නතුනි මේක බුදුහාට ඇදෙන උදාසීනත්වයක්ද? ඒ කියන්නේ කම්මැලිකමක්ද? නැහැ. බුදුරන්ට කවදාවත් උදාසීනත්වයක් නැහැ. මේ සිතිවිල්ල ඇති වුණාට පස්සේ මේ සිතිවිල්ල දැනගත්තේ කවුද? සහම්පති මහා බ්‍රහ්මයා. සහම්පති මහා බ්‍රහ්මයා තමයි ඇවිල්ලා ආරාධනා කළේ, දේසේතු බන්තේ භගවා ධම්මං, දේසේ සුගතෝ ධම්මං, සම්ති සත්තා අප්‍රස්ක ජාතික අස්සවන ධම්මස්ස පරිහායන්ති. සාමීනි ධර්මය දේශනා කරන්න. මොකද ධර්මයේ දේශනා නොකර හිටියොත් මිනිසුන් කෙලස්තා වැඩි වෙන්න පුළුවන්. ආන් මේ වෙලාවේ තමයි බුදුහාමුදුරුව පින්නතුනේ ධර්ම දේශනා කළේ.
එනම් දැන් තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? ඒ ආරාධනාව දෙවියෙක් කළාට හරියන්නේ නෑ. ඒ ආරාධනාව මිනිහෙක් කළාට හරියන්නේ නෑ. ඒ ආරාධනාව කරන්න ඕනේ කවුද? එදාට මේ ලෝකෙින් උත්තරීතරම කෙනා තමයි කවුද? සහම්පති මහ බ්‍රහ්මයා. අන්නේ ආරාධනාවෙන් පස්සේ තමයි බුදුහාමුදුරුවෝ මේ අනාගත වංශ දේශනා පින්නතුනි පටන් ගත්තේ. එහෙනම් අනාගත වංශ දේශනාව කියන්නේ මොකද්ද? මෛත්‍රී වර්ණාව. නැත්තම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන පින්නතුනි කරන බොහෝම ලස්සන අසිරිමත් පින්නතුනි දේශනාවක්. පින්නතුන්ට මතකයි මේ කල්පය නැත්නම් මේ ලෝකය විනාශ වෙන්නේ පින්නතුනි කොහොමද? දැන් මේ රස්නේ පින්නතුනි උහුලන්ට බෑ. පුදුම රස්නයක් තියෙන්නේ. නමුත් මේ රස්නේ එන්න එන්න අඩු වෙන්නේ නෑ. අපි නොදනුවත්වම පින්නතුනි ටිකෙන් ටික ඒ ඉක්මනට සිද්ධ වෙන දේවල් නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් අනාගතයේ පින්නතුනි මේ රස්නේ වැඩි වෙනවා. එතකොට මේ දැන් තියෙන සූර්යගේ රශ්මිය ක්‍රමක්‍රමයෙන් සූර්ය හත දෙනක ස්වභාවයට වැඩි වෙනවා. ඒ කියන්නේ මේ තනින් තන සූර්ය හතක් පායන කතාව නෙවෙයි. මේ සූර්යගේ රශ්මිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩි වෙලා ගිහිල්ලා බලන්න 6 වෙනි සූර්යගේ තත්ත්වෙට මේ රශ්නි වැඩි වෙනකොට මහමෝධේ පතුලේ පින්නතුනි වතුර ටිකක් හොයන්න හම්බෙන්නේ නැහැ. හරකෙගේ කුරයක් පුරවන්න තනවවත්. 6 වෙනි සූර්යය පායනකොට මේ පොළව දුන් දාන්න පටන් ගන්නවා. 7 වෙනි සූර්යය පායනකොට පින්නතුනි මේ පොළව ගිනි ගන්නවා. එදාට හටගන්න ගිනි දැල්ල අවසන් වෙන්නේ කොහෙන්ද? ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන්. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් යට සියල්ල ගිනිගෙන දැවිලා අලු දූලි බවට පින්නතුනිපත් වෙනවා. එදාට හටගන්න ගින්නේ මතක තියාගන්න අලු නෑ. එදාට හටගන්න ගින්නේ දුමත් නෑ. අලුත් නැති දුමත් නැති තනිකර ගිනි ජාලාවකින් මේ මුළු විශ්වයම ගිනි අරගෙන විනාශ ස්වභාවයට පින්නතුනිපත් වෙනවා. දැන් කියන්න ගිනි අරගෙන අන්තිමට ගිනි ගන්නේ කොතනද? බුද්ධගයාව. වජ්‍රාසනේ තමයි අන්තිමට පින්නතුනි ගිනි ගන්නේ. ඒ ගිනි අරගෙන නැවත මේ ලෝකෙ හටගන්නකොට ඉස්සෙල්ලාම හටගන්නේ කොතනද? පින්නතුනි ඒ හටගන්නේ පින්නතුනි බුද්ධගයාවයි. ආශ්චර්යයක්. ගිනි ගන්න නිසා නෙවෙයි පින්නතුනි අන්තිමට ගිනි අරගෙන විනාශ වෙන්නේ පින්නතුනි බුද්ධගයාව. මෙතනින් සමහර අම්මල සමහර තාත්තලා ඉන්දියාවේ ගියපැත්තේ ඉන්නවා. බුද්ධගයාව ගියපැත්තේ ඉන්නවා. වජ්‍රාසනේ යන්තම් හරි පින්නතුනි දැකපු ඇත්තෝ මෙතන ඉන්නවා. අන්නේ දැකපු වජ්‍රාසනේ තමයි අන්තිමට පින්නතුනි ගිනි ගන්නේ. ඔන්න බලන්න ස්වභාවය. එතකොට මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන්නේ මේ කල්පය ගිනි අරගෙන විනාශ වුණාට පස්සේද නැත්නම් පින්නතුනි ඊට කලින්ද? මේ ලෝක විනාශ වුණාට පස්සේද මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන්නේ නැත්නම් ඊට කලින්? සමහරව හිතනවා මේ කල්ප විනාශ වුණාට පස්සේ ගිනි අරගෙන නැමෙත හිරුපායල සඳුපායල ග්‍රහතාරක ඇති වුණාට පස්සේ තමයි මෛත්‍රී බුදුහාමුදුරු පහළ වෙන්නේ. නෑ පින්නතුනි, මේක මහා භද්‍ර කල්පයක්නේ. මහා භද්‍ර කල්පයක මතක තියාගන්න පින්නතුනි අතරතුර විනාශ වීමක් නෑ. එහෙනම් මහා භද්‍ර කල්පේ මේක විනාශ වෙන්නේ කවදාද? මෛත්‍රී බුදුහාමුදුරුවත් පහළ වෙලා උන්වහන්සේත් බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේත් පිරිනිවන් පෑවට අන්න පස්සේ තමයි. එහෙනම් දැන් තේරුම් ගන්න මහා භද්‍ර කල්පයක් කියන්නේ අතරතුර විනාශ වෙන එකක්, විනාශ වෙන එකක් නෙමෙයි පින්න. එහෙනම් දැන් අපි ඉස්සෙල්ල කියපු ඔය සූර්ය හත් දෙනා පායලා මේ කල්පේ විනාශ වෙන්නේ කවදාටද? මෛත්‍රී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ පින්නතුන්ට මතකද මෛත්‍රී බුදුහාමුදුරුවෝ පළවෙනි වතාවට නියත විවරණ ලබා ගත්තේ කාගෙන්ද? පින්නතුනි මේට කල්පලක්ෂ 16කට කලින්, මේට කල්පලක්ෂ කීයකටද? 16කට කලින් මේ ලෝකේ ප්‍රභාවන්ත කියලා සක්විති රජෙක් ඉපදුනා. ඒ සක්විති රජුරුව සියලු සම්පත් අතහැරලා දාලා මුහුර්ත කියන බුදුරජාන් වහන්සේ ළඟ රතන භික්ෂුව නමින් පැවිදි වුණා. කවුද මේ පැවිදි වුනේ? මෛත්‍රී බෝසතාණන් වහන්සේ. පැවිදි වෙලා ඉන්නකොට දවසක් මුහුර්ත බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වට කරගෙන රතන භික්ෂුව මැදි කරගෙන කියන මොකද්ද? මහණෙනි, මේ රතන භික්ෂුව දෙස හොඳින් බලන්න. මේ භික්ෂුව මතුයම් දවසක මෙයින් කල්පලක්ෂ 16ක් ගේතන මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා පින්නතුනි ප්‍රථම නියත විවරණය ලබලා දුන්නා.
මේ තමයි මෛත්‍රී බෝසතන් වහන්සේ ලබාගත්තු ප්‍රථම නියත විවරණය. එදා තවත් කියනවා මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අම්ම බවට පත් වෙන්නේ කවුද? බ්‍රහ්මවතී කියන පිංගති මහදේවියයි. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ තාත්ත බවට පත් වෙන්නේ කවුද? සුබ්‍රක්‍ම කියන පුරෝහිත බ්‍රාහ්මණයා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ පුතුණුවන් බවට පත් වෙන්නේ කවුද? බ්‍රහ්ම වර්ධන කියන කුමාරයා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ගිහි කාලේ පතිවතා බවට පත් වෙන්නේ කවුද? චන්ද්‍රමුඛී කියන කාන්තාව. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්නේ කවුද? සීහ කියන භික්ෂුවයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ කවුද? අශෝක සහ බ්‍රහ්මදේව කියන පිංගති මහරහතන් වහන්සේලා දෙනම. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශාවිකාවන් බවට පත් වෙන්නේ කවුද? පදුමා සහ සුමනා කියන උත්තමාවියන් දෙනම. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ උස 88 රියනයි. මෛත්‍රී බුදුහාමුදුරුව අවුරුදු 80,000ක් කල් මේ ලෝකේ ජීවත් වෙනවා. මෛත්‍රී බුදුහාමුදුරුව දුෂ්කර ක්‍රියා කරන්නේ කොච්චර කාලයක්ද? දැන් අපේ බුදුහාමුදුරුව අවුරුදු 6ක්නේ. නමුත් මෛත්‍රී බුදුහාමුදුරුව දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. දවස් 7යි. දවස් 7ක් දුෂ්කර ක්‍රියා කළා තමයි සියලු කෙලෙස් නැති කරන්නේ පින්නතුනේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80,000ක් කල් මේ ලෝකේ ජීවත් වෙලා පින්නතුනි පරිනිර්වාණයට පත් වෙනවා. එතකොට මේ දේශනා මේ කතා මෙහෙම කිව්වට මේ දරුවෝ අපි කවුරුත් දන්න ඉතිහාසයේ ලස්සන පින්නතුනි කතාවක් තියෙනවා. ඒ මොකද්ද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අම්ම බවට පත් වෙන්නේ කවුද? විහාර මහදේවියයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ තාත්ත බවට පත් වෙන්නේ කවුද? කාවන්තිස්ස රජුරෝ. අපේ පින්ගති බෝසත් දරුවෝ හොඳට අහගන්න ඕනේ මේ කතාව, මේ දේශනාව. මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ගිහි කාලේ පුතුණුවන් බවට පත් වෙන්නේ කවුද? දුටුගැමුණු මහරජුගේ පුතා කවුද? සාලියනේ, සාලිය. ඒ සාලිය තමයි මෛත්‍රී බුදුහරන් ගිහි කාලේ පින්නතුනි පුතා බවට පත් වෙන්නේ. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ කවුද? පින්නතුන් කවුරුත් දන්නවනේ, දුටුගැමුණු රජුරුවයි සද්ධාතිස්සයි. මෛත්‍රී බුදුහාරංගේ ගිහි කාලේ ප්‍රතිවතා බවට පත් වෙන්නේ කවුද? කාවන්තිස්ස රජුණන්ගේ නංගි. ඒ තමයි අනුලා, අනුලා දේවිය. මේක ලස්සන දේශනාවක්. පින්නතුන් හැමදෙනාම දන්නවා විහාර මහදේවිය කියන්නේ කවුද? කැලණියේ හිටපු කැලණියේ තිස්ස රජුණන්ගේ එකම දූ කුමරිය. තාත්තා අධර්මිෂ්ඨ ක්‍රියාවක් කළා මතකයිද? මොකද්ද? තමන්ගේ දේවියන් එක්ක කැලණිතිස්ස රහතන් වහන්සේ අනියම් සම්බන්ධතාවයක් පැවැත්වුවයි කියන සැකයට මේ රහතන් වහන්සේ අල්ලගෙන ඇවිල්ලා දැම්ම කොහෙටද? තෙල් කටාරමක. අපේ පුතාලට මතකයි තෙල් කටාරමක දැම්මා. දාලා පින්නතුනි ගින්දර දැම්මා. දැන් ගින්දර දානව උන්වහන්සේ පිච්චෙන්නේ නෑ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. සමාපatti බලයෙන් තෙල්වල නොගෑවී පින්නතුනි උන්වහන්සේ වැඩ හිටියා. ඒතර ගින්දර දාන මිනිස්සු රජුරවන්ට කියන මොකද්ද? රජතුමනි මේ ශ්‍රමණය පිච්චෙන්නේ නැහැ කිව්වා. තව ගින්දර දාපල්ලා කිව්වා. ඒත් පිච්චෙන්නේ නැහැ. ඇයි? රහතන් වහන්සේ නමක්. පින්නතුට මතකද? උන්වහන්සේ තෙල් කටාර මෙතුළු කල්පනා කරන මොකද්ද? මොන පෙර කර්මයක්ද මට මේ විපාක දෙන්නේ? පින්නතුන්ට කර්මයේ මතකයි. මතකයි. පෙර කර්මයක් විපාක දෙන්නේ. ඒ කියන්නේ රහත් උනත් පින්නතුනි මතක තියාගන්න කර්ම විපාක දෙනවා. බුදුනත් කර්ම විපාක දෙනවා. ඇයි? අපේ බුදුහාඩුවට බුද්ධත්වයට පත් වෙලත් කර්ම කීයක් විපාක දුන්නද? සසරේ කරගත්තු කර්ම 12ක් පින්නතුනි විපාක දුන්නා. ඇයි? අපේ බුදුහාඬ තිබුණු කොන්ද වේදනාව සනීපුණ නැහැ. ඒක පෙර කර්මයක්. අපේ බුදුහාඬ තිබුණු මේ ඔලුවේ කැක්කුම, ඒ කියන්නේ හිසේ වේදනාව, ඒක සංසාර කර්මයක්. අපේ බුදුහාඬ තිබුණ මොකද්ද? ලෝහිත පක්කන්දිකා. ලෝහිත පක්කන්දිකා කියන්නේ ලේ අතිසාරය කියන එක. ඇයි ඒක හැදුනේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා, මහණෙනි මීට පෙර ජීවිතයකදී මං වෛද්‍යවරයෙක්, ඒ කියන්නේ මං වෙද මහත්තයෙක්. දවසක් සිටුවරයෙක් ආව මගේ ගාවට බේත් කරගන්න. ඒ සිටුතුමා කෝ වෙද මහත්තයා, මේ ලෙඩේ සනීප කළොත් මං ඔබතුමාට මෙච්චර ගාණක් දෙනවා කියලා. මං ලෙඩේ සනීප කළා. ඒත් ආපහු ආපෙලාවක මං සිටුතුමා ගෙව, මොකද ආපහු ආවේ දැන් සනීපයි නේද කියලා. පින්නතුනි පෙතිරතුමා මොකද්ද කිව්වේ? දැන් තිබ්බට වැඩිය හපන් කිව්වා. ඇයියේ? සල්ලි දෙන්න වෙයි කියලා. වෙද මහත්මයා අපේ බුදුහාන්නේ, අපේ බුදුහාර මොකද්ද කළේ? සිටුවරයට ලේත් එක්ක විරේක වෙන්න
බේතත් දුන්නා. ලේත් එක්ක විරේක වෙන්න බේතත් දුන්නා. ඒ නිසා තමයි ලෝහිත පක්කන්දික රෝගය හැදුනේ. කාටද? අපේ බුදු දැක්කනේ. මේ කිව්වෙ මොකුත් නෙමෙයි, බුද්ධත්වයට පත් වුණත් මතක තියාගන්න බුදුරජාන් වහන්සේටත් කර්ම පින්නතුණු විපාක දෙනවා. එහෙනම් අපි ගැන මොන කතාවද? රහතුන්ටත් එහෙමනම් අපිටත්. ඔන්න දැන් තෙල් කටාර මෙතුලිම පින්නතුන්ට මතකද? රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. අනේ පින්නතුණි, ඒත් කැලිස රජුරුවන්ගේ දේශේ තාම ඉවර නෑ. රජුර මොකද කළේ? අනේ අර රහතන් වහන්සේගේ දේහය තෙල් කටාර මෙතුලේ තියෙද්දිම කෑලි කෑලි වලට කැපුවා. කපල විසිකලේ කොහෙටද? පින්නතුණි මහමෝදට. මහමෝදේ සමුද්ද වාණිජ දේවතාවරු කිපුණා. කිපිලා ගම් 1200ක් යට කරගෙන කැලණිය දක්වා මහමෝද කොට ගැලුවා. කැලණිය දක්වා කොට ගැලුවා. එතකොට තමයි මිනිස්සුන් ඇවිල්ලා රජුරවන්ට මොකද්ද කිව්වේ? රජතුමනි, මේක හරියන්නේ නැහැ මහමෝද, ගොඩගලනවා. ඔබේ පවුලේ කවුරු හරි කෙනෙක් මොහොතට බිලි දෙන්න ඕනේ. එකම දූ කුමරිය හිටියේ කවුද? විහාර මහදේවියේ තමයි. එහෙන් මොහොතට බිලි වෙලා මෙහෙන් මාගම්පුරයෙන් ගොඩ වැදිලා කාවන්තිස්ස රජුරුවත් එක්ක විවාහ වුණා. කාලයක් ගියත් පින්නතුන්ට මතකයි විහාර මහදේවියට දරුවෝ හිටියේ නැහැ. ඇය හැමදාම හැන්දෑවට ගිහිල්ලා විහාර මහදේවිය පන්සලට ගිහිල්ලා මොනවද කරන්නේ? අනේ බෝධි පූජා තියෙනවා. මොනව ලැබෙන්න කියලාද? රාජ පරම්පරාව ගෙනියන්න මට දරු පැටියෙක් ලැබෙන්න කියලා. අනේ පින්නතුනි, ඒ දරුව නෑ. පින්නතුනි, මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අභිඥා ධ්‍යාන මට්ටම් ලබාගත්තු සාමීන් වහන්සේ කෙනෙක්. විහාර මහදේවිය දවසක් බෝධි පූජාව තියලා මේ ලොකු සාමීන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහිලා කියනවා, ලොකු හාමුදුරුවනේ මට දරුවෝ නෑ. සාමීනි, මට සාසනික වශයෙන් පිළිවෙතක් කියන්න කිව්වා. මේ ලොකු සාමීන් වහන්සේ අභිඥා ධ්‍යාන මට්ටම් ලැබලා. පින්නතුන්ට මතකයි මේ ලොකු හාමුදුරුව මොකද්ද කිව්වේ? විහාර මහදේවිය මේ පන්සලේ අන්නතන කුටියේ ඉන්නවා අහවල් සාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැන් ගොඩක් අසනීපෙන් ඉන්නේ. මං දන්න උන්වහන්සේ තා වැඩි කලක් ජීවත් වෙන්නේ නෑ. උන්වහන්සේ තව ටික දවසකින් අපවත් වෙනවා. හැබැයි අපවත් වෙලා උන්වහන්සේ මනුස්ස ලෝකේ උපදින්නේ නෑ. උන්වහන්සේ උපදින්නේ තුසිත දිවි ලෝකේ. ඔබතුමියට පුළුවන් නම් නිකන් යන්න එපා. බේත් තේත් ටිකක් අරගෙන ඒ සාමීන් වහන්සේ කුටිය ගාවට ගිහිල්ලා ආරාධනා කරන්න. මොකද්ද? සාමීනි, අපවත් වෙලා දිවි ලෝකේ උපදින්නට පෙර අතව මගේ කුසේ දරුවෙක් හැටියට උපදින්න කියලා. අනේ පින්නතුනි, විහාර මහදේවිය ගියා. නිකන් නෙමෙයි, බේත් තේත් අරගෙන ගිහිල්ලා මේ සාමීන් වහන්සේට පූජ කරලා ආරාධනා කළා. අනේ සාමීනි, මට දරුවෝ නැ, මට පුළුවන් නම් සාසනික වශයෙන් පිහිට වෙන්න කිව්වා. ඒ කියන්නේ මගේ කුසේ ඔබ වහන්සේ අපවත් වෙලා දරුවෙක් හැටියට උපදින්න කිව්වා. මේ හාඳුරකෝ මට බෑ කියලා ආයිමත් ආරාධනා කළා. සාමීනි, මගේ කුසේ ඉපදුනොත් රජෙක් හැටියට උප්පත්ති ලැබලා තවත් ගොඩාක් වේර විහාරස්ථාන හදලා පින් කළා තම සතුට වෙන්න පුළුවන් කිව්වා. පින් කරන්න පුළුවන් කිව්වනේ. ආරාධනාව බාරගත්තා. විහාරමාදේවි පන්සලෙන් ගියා. ඒකත් මතකයි. අනේ පින්නතුනේ, භාගයක් දොර යනකොට විහාරමාදේවියේ කුසට අමුත්තක් තේරුණා. ඒ කියන්නේ අර හාමුදුරුවෝ අපවත් වුණා. පින්වන් පෑව නෙවෙයි, අපවත් වුණා. අනේ පින්නතුනේ, පන්සලෙන් පණිවිඩයකුත් විහාරමාදේවියට ආව. මොකද්ද? අන්න ඔබතුමී උපස්ථාන කරපු සාමීන් වහන්සේ මෙන්න මේ දැන් අපවත් වුණා කියලා කරත්තේ තරවගෙන විහාරමාදේවියේ පන්සලට ආවා. ඇවිල්ලා බලනකොට ඔක්කොම මඬනවා. අනේ පින්නතුනේ, ඇයට හරි සතුටුයි. අපවත් වෙච්ච එකට නෙවෙයි, රජෙක් වගේ රජපැටියෙක් මගේ කුසේ ඉන්නවා. දැන් මේ පෝෂණය කරනවා කවුද? මේ පුතාලා දන්නවා. මේ වෙන කවුරුවත් නෙවෙයි, ගැමුණු කුමාරයා. පස්සේනේ සද්ධාතිස්ස හම්බ වුණේ. අයියනේ දුටු ගැමුණු මල්ලිනේ පින්නතුනේ සද්ධාතිස්ස මේ දරුව දන්නවා. මේ ආවේ කුසට කාගේවත් කවුරුවත් නෙවෙයි, ගැමුණු කුමාරයා. අනේ පින්නතුනි, මේක දීර්ඝ කතාවක්. මේ කෙටියෙන් කියන්නේ, රජෙක් වගේ රජපැටියෙක් කුසේ තියම් පෝෂණය කරලා විහාර මහදේවිය දුටුගැමුණු කුමාරයා මේ ලෝකට බිහි කළා. රාජ්‍යත්වයට පත් වුණා. පින්නතුන්ට පුතාලට මතකද දුටුගැමුණු මහරජ්ජුරුව සොලීන් එක්ක යුද්ධ කළා? මතකයි, යුද්ධ කළා. යුද්ධෙන් දිනලා දුටුගැමුණු රජ්ජුරුව ඉස්සෙල්ලාම කොහෙටද ගියේ? ශ්‍රීමා බෝධි වඳින්න. ශ්‍රීමා බෝධි වන්දනා කරලා දුටුගැමුණු මහරජ්ජුරුව අර ඝන කැලේ
ඇවිදිනවා. ඇවිදිනකොට දැක්ක මොකද්ද? මහා විශාල සෙල්ටඹක්. මතකයිනේ? ඒ සෙල්ටඹ දැකලා අතිශයින්ම සතුටු වුණා. ඇයි? මෙයාගේ නම තියෙනවනේ. සීයගේ නමක් තියෙනවා. කවුද සීයා? ඇයි? දේවානම් පීතිස්ස රජුරෝ. එයාගේ නමක් තියෙනවා, සීයගේ නමක් තියෙනවා, මිහිඳු මහ රහතන් වහන්සේගේ නමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේකේ තියෙනවා කතාවක්. මොකද්ද? අනාගතයේ පහළ වෙන ගැමුණු කියලා කුමාරයේ මෙතන ඒකාන්තයෙන් රුවන්වැලි මහසෑයක් හදනව කියලා කතාවකුත් තියෙනවා. ඒ කතාව පින්නතුන්ට මතකයිද? පින්නතුනි, පුතාලා දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩියේ කොහෙටද? අනුරාධපුරයට. එදා මතකද? දේවානම් පීතිස්ස මහරජ්ජරුව සපුමල් වට්ටියක් සූදානම් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ බලන්න අනුරාධපුරයට ගියා. ගිහිල්ලා රජ්ජරුව මිහිඳු මහරහතන් වහන්සේ මේ සපුමල් වට්ටිය පූජ කළා. උන්වහන්සේ මොකද කළේ? වට්ටියෙන් මල් ටික අරගෙන පින්නතුනි බිම ඇතුරුවා. දේවානම් පීත රජ්ජරුව අහනවා, සාමීනි මල් බිම දාන්නේ? මල් බිම දාන්නේ නැහෙනි සාමීනි. ඇයි මල් බිම දැම්මේ? රජතුමනි, මේ සප්මල් අතර පින් බිම මීට පෙර සිව් බුදුරජාණන් වහන්සේලා වැඩම කළ පින් බිමක් කිව්වා. කවුද? කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුවරු හතර නමක් මීට කලින් මෙතෙන්ට වැඩම කළා. ඒ විතරක් නෙවෙයි, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500ක් එක මෙතෙන්ට වැඩම කරලා සමාපත්ති සුවෙන් වැඩ ඉඳලා තියෙනවායි කිව්වා. ඒ විතරක් නෙවෙයි, අනාගතයේ පහළ වෙන ගැමුණු කියලා කුමාරයේ ඒකාසංක කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා මෙතන මතු යම් දවසක රුවන්වැලි මහසෑ නමින් චෛත්‍යයක් ඒකාන්තයෙන් ඉදිවෙනවායි කිව්වා. එතකොට තමයි පින්නතුනි දේවානම් පීතිස්ස රජුරුව කියන්නේ මොකද්ද? එහෙනම් සාමීනි, ඒ රුවන්වැලි සෑ මම හදන්නම් කිව්වා. මේද මහරහතන් වහන්සේ කියනවා, ඔබතුමාට කවදාවත් රුවන්වැලි සෑ හදන්නට බෑ. ඒකාසංක කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඔබතුමාගේ මුණුබුරෙක් ඉන්නවා. කවුද? දුටුගැමුණු කියලා. ඒ දුටුගැමුණු කියන කුමාරයට විතරයි මේ චෛත්‍ය හදන්න පුළුවන්. ඔබතුමාගේ මුණුබුරෙක්? සාමිනී, මගේ මුණුබුරෙක්? ඔව් සාමිනී, මගේ මුණුබුරෙක් රුවන්වැලි සෑ හදනව නම් මං හැදුව වගේම තමයි. නමුත් සාමිනී, අනාගතේ මුණුබුරාට මෙතන හොයාගන්න බැරි වේ. තන හොයාගන්න බෑනේ. ඒ නිසා අපි මෙතන පිහිටවෙමු. මොකද්ද? සෙල්ටබක්, සෙල්ලිපියක්. ආන්නේ සෙල්ටිබි මතකයි? ආන්නේ සෙල්ලිපිය තමයි දැක්කේ. දැන් මේ කවුද? ආන්න හරි, දුටුගැමුණු රජ්ජුරුව. අර සොලීන් එක යුද්ධ කළා, යුද්ධෙන් දිනලා ශ්‍රීමා බෝධි වන්දනා කරලා අරගෙන කියලා ඇවිදිනකොට තමයි දැක්කේ මහ විශාල සෙල්ටබ. දැන් පදන්න පටන් ගත්ත මොකද්ද? රුවන්වැලි මහසෑය. පින්නතුට මතකද? රුවන්වැලිසේ මහසෑය හදන්න පටන් අරගෙන ධාතු ගර්භයේ දක්වා, අර හතරස් කොටුව තියෙන්නේ, ඒකට කියන්නේ ධාතු ගර්භය. එතෙන්ද විතරනේ හැදුවේ. කොත් කරලා ඉවර කරගන්න බැරි වුණා. සද්ධාතිස්ස මල්ලි හිටියේ කොහෙද? දිගමඩුල්ලේ. දිගමඩුල්ලේ හිට මල්ලිව තමයි ගෙන්න ගත්තේ කොහෙටද? අනුරාධපුරයට. ඒක වෙනම කතාවක්. කොහොම හරි ධාතු ගර්භයේ දක්වා දුටුගැමුණු රජුගේ සුවන් රුවන්වැලිසේ හදලා පින්නතුනි කතා කළේ කාටද? රහතන් වහන්සේලට. කතා කළා කියනවා, සාමීනි මට දැන් ඔබ වහන්සේලගේ උදව් ඕනේ. මොනවද අපෙන් ඕන රුවන්වැලි සෑයට? සාමීනි මට ඕනේ රුවන්වැලි සෑය තැන්පත් කරන්න. මොනවද? මොනවද? ධාතුන් වහන්සේලා. සාමීනි ඔබ වහන්සේලා සාකච්ඡා කළ තීරණයක් කරගෙන ඉක්මනට මට කියන්න, මට වඩම්බල දෙන ධාතුන් වහන්සේලා. පින්නතුට මතකද? රහතන් වහන්සේලා සියලු දෙනාම සාකච්ඡා කළා. සාකච්ඡා කරලා එකමෙක රහතන් වහන්සේ නමක් තෝරගත්ත කවුද? සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේ. කවුද? සෝනුත්තර. ඉගෙන ගන්න. රුවන්වැලි සෑයට ධාතුන් වහන්සේලා වැඩමුවේ කවුද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ සෝනුත්තර මහරහතන් වහන්සේ. මේ පින් ඇති බෝසත් දරුවන්ටත් මේ දේශනාව හරියට දහම් පාසලට වැදගත් වෙනවා. විභාගවලට එහෙම හරියට පින්නතුනි දේශනා වැදගත් වෙනවා. ඒ නිසා බොහෝ කරුණෝ මේ දේශනාව තුළ පින්නතුනි තිබෙනවා. අපි මේ මතු පිටින් කතා කළාට වඩා මේ දේශනාව තුළ පින්නතුනි බොහෝ ගැඹුරු ගැඹීර ධර්මකාරණා පින්නතුනි තිබෙනවා. නමුත් මේ දරුවන්ටත් වැටහෙන ආකාරයට, ඔයත්තන්ටත් බුද්ධි අවදි වෙන ආකාරයටයි පින්නතුනි මේ දේශනාව මේ සිද්ධ කරන්නේ. ඉතින් කොහොම හරි සෝනුත්තර මහරහතන් වහන්සේ මහා කෙල කියන නාරජ්ජරුවන්ගෙන් රුවන්වැලි සෑයට අයිති රාජදෝණ ඉල්ලුවට මොන දෙන්න බෑ කිව්වා. ඒ කතා පින්නතුට මතකයිද? පින්නතුනි
ඔය ඇත්ත මතකයි අපේ බුදුහාමුදුරුව පිනිමන් පෑවා. එතකොට රජවරු සිටවරු බොහෝ දෙනෙක් අපිටත් ධාතුන් වහන්සේලා ඕනේ. අපි ශාක්‍ය වංශේ අපිට වැඩිපුර ඕනේ. ඔහොම කියාගෙන කියාගෙන එනකොට මේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න මැදිහත් උනේ කවුද? අපේ ධම්පාසල් දරුවෝ දන්නවා. ඒ තමයි ද්‍රෝණ බ්‍රාහ්මණයා. කවුද? ද්‍රෝණ බ්‍රාහ්මණයා. ද්‍රෝණ බ්‍රාහ්මණයා මැදිහත් වෙලා තමයි ද්‍රෝණ අටකට රජවරු අට දෙනෙකුට ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. එයින් අර කෝලී වංශේ වැසියන්ට ලැබුණෝ ධාතුදෝණේ තමයි ඒ ඇත්ත වරගෙන ගිහිල්ලා ගංගානම් ගඟයිනේ චෛත්‍යයක් හදලා තැන්පත් කළා. නමුත් පසු කාලීනව ගංගානම් ගංගෙවුර හේදලා ගියා. චෛත්‍ය පින්න තුනේ කැඩුනා. නමුත් ධාතුදෝණේ තැන්පත් කළ තිබුණු කරඬුවට කිසිම හානියක් වුන්නේ නැහැ. ඒ කරඬුව තමයි ගංගානම් ගඟේ පාවීගෙන 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 ගිහිල්ලා මේ කරඬුව ගිය කොහෙටද පින්නතුනි? මහමූදට. මහමූදේ මේ ධාතු කරඬුව දිලිසි දිලිසි දිරකොට තමයි මේක දැක්කේ කවුද? මහා කෙල කියන නාරජ්ජරෝ. දැකලා නාග ලෝකට අරගෙන ගිහිල්ලා පින්නතුනි වන්දනා කළා. නමුත් මේ ද්‍රෝණිය අයිති කොතෙන්ද? දරුවන් වැලි මහසෑයට. දැන් සෝනුත්තර මහරහතන් වහන්සේ නාරජ්ජරුවන්ගෙන් ධාතුෝණී ඉල්ලුවට මොන දෙන්න බෑ කිව්වා. අනේ පින්නතුනි උන්වහන්සේ කියනවා ඕක තියාගත්තත් නාරජ්ජරුවනේ ඔබටවත් මටවත් තියාගන්න බෑ. ඕක බුද්ධ අදිෂ්ඨානයක්. ඒ නිසා කරුණා කරලා දෙන්න කිව්වා. අනේ පින්නතුනි අකමැත්තෙන් වුණත් දුන්නා. අනේ ධාතුෝණී තමයි අරගෙන ගිහිල්ලා සෝනුත්තර මහරහතන් වහන්සේ දුන්නේ කාටද? පින්නතුනි දුටුගැමුණු රජුරවන්ට. දුටුගැමුණු මහරජුරුව තමයි උරුවන් වලින් සෑයේ අර ධාස දෝනේ පින්නතුනි තැන්පත් කරනකොට අදිෂ්ඨානයක් කළා. මොකද්ද? අවුරුදු 5000ක් කල් මේ සම්බුදු සසුන පවතිනවා. ඒ කාන්තයි ඒ තාක් කල් මේ උරුවන් වලි මහසෑයත් පවතිවා කියලා පින්නතුනි ඒ අදිෂ්ඨානය සිද්ධ කළේ. අදටත් රුවන්වැලි සෑයේ විරාජමානව බුදුරැස් විහිදමින් පින්නතුනි පවතින්නේ වෙන කවුරුවත් විසින් නෙවෙයි, දුටුගැමුණු මහරජුරුවන් විසින් පින්නතුනි තැන්පත් කළ ඒ ධාතු දෝණයයි. නමුත් දුටුගැමුණු මහරජුරුව මැරෙන්න මොහොතකට කලින් රුවන්වැලි සෑයේ පින්නතුනි රහතන් වහන්සේලාගෙන් අහන මොකද්ද? ස්වාමීනි, මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න දිවි ලෝකෙ මොකද්ද කියලා ඇහුවා. රහතන් වහන්සේලා කියනවා රජතුමනි, මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දිවි ලෝකේ. එහෙනම් සාමිනි මං උපදින්න ඕනේ කොහෙද? තුසිත දිවි ලෝකේ. මං හිත පිහිටවන තුසිත දිවි ලෝකේ. හැබැයි සාමිනි එක දෙයක් මං ඔබ වහන්සේලාට කියන්නම්, මගේ අවසන් කටයුතු කිසිවක් මේ රුවන් වලේ සෑම අළුවෙනම් කරන්න එපා. මගේ අවසන් කටයුතු ඔක්කොම කරන්න ඕනේ ලෝවා මහ ප්‍රාසාදේ මළුවේ. ලෝවා මහ ප්‍රාසාදේ කියන්නේ මොකද්ද? සීමා මාලකයක්. ඒක සාමිනි වහන්සේලා උපසම්පදා කරපු තැන. අර ගලකණු ටිකක් තියෙන්නේ. ආන්න එක තමයි ලෝවා මහ ප්‍රාදේ. රුවන්වැලි මහසෑය හදන්නත් කලින් දුටුගැමුණු මහරජුරුව හැදුවේ මොකද්ද? ලෝවා මහ ප්‍රා. අන්න එතන මළුවේ තමයි දුටුගැමුණු රජුරුවන්ගේ ඉල්ලීම පිට එතුමාගේ අවසන් කටයුතු අනේ පින්නතුනි සියල්ලම සිද්ධ කළ පින්නතුනි අවසන් කළා. ඒ විතරක් නෙවෙයි, රුවන්වැලි සෑයට ඉහෙලින් වෙන කිසිම සෑයක් නැහැ. තියෙන එකම සෑය තමයි මොකද්ද? දෙවියන් විසින් දිවි ලෝකේ හදපු අපේ භාග්‍යවතුන් වහන්සේ කේසධාතුන් වහන්සේලා තැන්පත් කළ හදපු මොකද්ද? පින්නතුනේ සිළුමිණි සෑය. සිළුමිණි සෑයට ඉහලින් වෙන කිසිම සෑයක් නැහැ. තියෙන එකම සෑය තමයි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් විසින් හදපු පින්නතුනි සළුමිණි සෑය. ඒකනේ සළු කියලා කියන්නේ. ඇයි අපේ බුදුහාඳුරෝ ගිහි කාලේ පාවිච්චි කරපු වස්ත්‍ර යුගලේ පින්නතුනි තැන්පත් කළ සළුනේවට කියන්නේ? ඒ නිසා තමයි ඒක නම් කළේ සළුමිණි සෑය කියලා. එතකොට මතක තියාගන්න, මේට කල්පලක්ෂ 16කට කලින් මුහුර්ත බුදුරජාන් වහන්සේ විසින් මෛත්‍රී බෝසතාණන් වහන්සේට ප්‍රථම නියත බිම ලැබලා දුන්නා. එතකොට දැන් පින්නතුනි කියන්න, මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසාන වතාවට විවරණ ගත්තේ කාගෙන්ද? පින්නතුනි අපේ ගෞතම බුදුරජාන් වහන්සේගෙන්. කොතෙන්දද? පින්නතුනි සංකස්සේදී. ඒ කියන්නේ ඔය ඇත්තන්ට මතකද අපේ බුදුහාමුදුරු අම්මාට බණ කියන්නේ වැඩම කළේ කොහෙටද? ඈ දිවි ලෝකෙට වැඩම කළා. තුන් මාසයක් අම්මට බණ කියලා ආපහු බුදුහාමුදුරු වැඩම කළේ කොහෙටද? සංකස්සේට. සංකස්සේ කියන්නේ
මතක තියාගන්න අවිජහිත ස්ථානයක්. අවිජහිත කියන්නේ කිසිදු බුදුවරයෙක් විසින් කවදාවත් අත් නොහරන ස්ථානයක් තමයි කොහෙද? සංකස්සේ. ඒ කියන්නේ සියලු බුදුවරු අම්මාට බණ කියලා වඩින්නේ කොතෙන්ටද? පින්නතුනි සංකස්සේට. මෛත්‍රී බුදුහාමුදුරුවෝ අම්මාට බණ කියලා වඩින්නේ කොහෙටද? සංකස්සේට. ඒ සංකස්සේට වැඩමුකුර දවසේ පින්නතුන්ට මතකද? බුදු වසරිය බලන්න. සංකස්සේට බොහෝ පිරිසක් ගියා. ඒ ගිය පිරිස අතර හිටියා කවුද? මෛත්‍රී බෝහතන් වහන්සේ. නිකන් ගියේ නෑ. වටිනා වස්තු යුගලයක් සූදානම් කරගෙන සංකස්සේට ගිහිල්ලා සංකස්සේදී අපේ බුදුහාමුදුරුවන්ට ඒ වටිනා වස්තු යුගලය පූජ කළා. වටිනා වස්තු යුගලය පූජ කළා. පූජ කළාට පස්සේ අපේ බුදුහාමුදුරුව කියන මහණෙනි, මට අද මේ වස්තු යුගලයකින් පිදූ මේ උත්තමයා මගෙන් පස්සේ මේ මහා භද්‍ර කල්පේ කීවෙනිද? පස්වෙනි බුදුරජාන් වහන්සේ ලෙස සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා පින්නතුනි අවසාන නියත ලැබලා දුන්නා. එහෙනම් මීට කල්පලක්ෂ 16කට කලින් මෛත්‍රී බෝහතන් වහන්සේ මුහුර්ත බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රථම විවරණය ලබා ගත්තා. අපේ බුදුහාමුදුරුවන්ගෙන් සංකස්සේදී අවසාන පින් ලබා ගත්තා. දැන් කියන්න මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වෙනකොට කොහෙද වැඩ ඉන්නේ? තුසිත දිව්‍ය ලෝකේ. එහෙනම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වෙනකොට බුද්ධකාරක ධර්ම, ඒ කියන්නේ දසපාරමී සියල්ලක්ම සම්පූර්ණ කළ ඉවරයිද නැද්ද? ඉවරයි. දැන් තියෙන්නේ මනුස්ස ලෝකෙට අවිල්ල බුද්ධත්වයටපත් වෙන්න විතරයි. එහෙනම් ඇයි පින්නතුනි මෛත්‍රී බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙට එන්න බැරි බුදු වෙන්න? පින්වත්නි, අපේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මනුලොව දෙව්ලොව තියෙන තාක්කල් මෛත්‍රී බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙට එන්න බෑ. එහෙනම් වෙන්න ඕන එකම දේ මොකද්ද? අපේ බුදුහාමුදුරන්ගේ සියලුම ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙන්න ඕනේ. පින්නතුන් අහලා තියෙනවනේ බුදු කෙනෙක්ගේ පරිනිර්වාණ කීයක් තියෙනවද? 3. 1. ක්ලේශ පරිනිර්වාණය. 2. ස්කන්ධ පරිනිර්වාණය. 3. ධාතු පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය කියන්නේ බෝධිය මූලයේදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා, ඒ ක්ලේශ පරිනිර්වාණයයි. ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ කුසනානන්ද උපවත්තන සාලවනෝ ධානයේදී බුදුහාමුදුරුව පිණිවන් පාවදාලා ඒ ස්කන්ධ පරිනිර්වාණයයි. ධාතු පරිනිර්වාණය පින්නතුනි තාම සිද්ධ වුණේ නැහැ. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ පින්නතුනි අනාගතේ. ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ කොහොමද? ඒ මේ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන්ටිපාය අපේ බුදුහාඳුරන්ගේ. මොකද අපේ බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා පිරිනිවන් පානකම් මෛත්‍රී බෝතන් වහන්සේට මේ මනුස්ස ලෝකෙට එන්න පින්නතුනි බෑ. එතකොට ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ පින්නතුනි මෙහෙමයි. ඒ පූජාවලිය අවසානයේ කියනවා මේ ලංකාවින් අන්තිම රජ්ජුරුවෝ පින්නතුනි අන්තිම අධාර්මික වෙනවා. කොච්චර අධාර්මික වෙනවද කියනවනම් පින්නතුනි හාමුදුරුවරු රජ්ජුරුවන්ට ගිහිල්ලා කියනවා, මොකද්ද රජතුමනි රටක් ධාර්මිකව ගෙනියන්නේ ඔහොම නෙවෙයි මෙහෙමයි. නමුත් රජ්ජුරුව එදාට කියනවා මොකද්ද? හාමුදුරුවනේ මගේ වරදක් නෑ, ඇමතුරුන්ගේ තමයි වරද. ඊට පස්සේ හාමුදුරුව මේ ගිහින් කියනවා කාටද? ඇමතුරුන්ට. ඇමතිවරුනි රජ්ජුරුව නම් අධාර්මිකයි, ඒ නිසා නුඹලාවත් මේ රට ධාර්මිකව පාලනය කරන්න. එතකොට ඇමතුරු කියනවලු මොකද්ද? හාමුදුරුවනේ අපේ වරදක් නෑ, රජ්ජුරුවන්ගේ තමයි වරද. අද වගේ තමයි. ඒ කියන්නේ රජ්ජුරුවෝ ඇමතුරුන්ගිට වරද පටවනවා, ඇමතුරු රජ්ජුරුවන්ගිට වරද පටවනවා. මෙහෙම දෙපැත්තට කරගෙන ඉන්නකොට හාමුදුරු කල්පනා කරනවා රජ්ජුරුවන්ටත් දැන් බණින් වැඩක් නෑ, ඇමතුරුන්ටත් දැන් බණින් වැඩක් නෑ. ඒ නිසා දැන් මේ ගිහින් කියන්න ඕනේ කාටද? මිනිස්සුන්ට. ඒ මිනිස්සු ඉන්නවනේ. ඊට පස්සේ හාමුදුරුව මිනිස්සුන්ට ගිහිල්ලා කියන මොකද්ද? මිනිසුනේ රජ්ජුරුවොත් අධාර්මිකයි, ඇමතුරුත් අධාර්මිකයි. එතකොට වෙන එකම දේ තමයි නුඹලගේ පූදන කිරිවදින ගොයම පින්නතුනි පාළු වෙන්න පුළුවන්. අනාගතේ ආහාර විපත්තියක් ඒකාන්තෙන් ඇති වෙනවා. ඒ නිසා මිනිසුනේ නුඹලට හොඳම දේ තමයි ජීවිත ගණනක් විශ්වාස කරන්ට පින්නතුනි කුඹුර ටික හොඳට තිබුණොත් නේ කන්න පුළුවන්. වෙන කොහොමද කන්නේ? එතකොට රජ්ජුරු අධාර්මික වෙනකොට නිසි කලට වැසි වසින් නැති වෙනකොට පින්නතුනි ගොයමත් පාළු වෙනවා, පෝදින කිරිවදින ගොයම් පවා පින්නතුනි විනාශ වෙනවා.
එනිසා හාමුදුරු මිනිස්සුන්ට කියනවා ජීවිත ගැන විශ්වාස කරන්න එපා, මිනිස්සුන් ඉක්මන්ට කුසල කරන්න කියලා. එතකොට අනාගතයේ මිනිස්සු කියනවා මොකද්ද? ඔබ හන්සලා මේ කුසල කරන්න කතා කරනවා. අපි මේ කල්පනා කරන දරුවට කරගන්නේ කොහොමද කියලා. හාමුදුරු කල්පනා කරනවා එහෙනම් දැන් මිනිස්සුන්ටත් අපෙන් වැඩක් නැහැ. එනිසා උගත් ධර්මදර සුපේසල ශික්ෂාකාමී බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩම කරන පින්නතුනි ඈත ආරණ්‍ය සේනාසනවලට අන්න එතකොට පින්නතුනි නගර ගම් දනව් සියල්ලක් පින්නතුනි ධර්මයෙන් ටික ටික පිරිහිලා ගියාට පස්සේ රජ්ජුරුවන්ට බණ ඕන වෙනවා. අර හාමුදුරුවෝ ළඟටම වැඩම කළ බණ කිව්වා. එතකොට ඇහුවේ නැහැ. නමුත් ධර්මය නැති වුණාට පස්සේ රජ්ජුරුවන්ට බණ ඕන වෙනවා. රජ්ජුරුව මොකද කොට කරන්නේ? තමන්ගේ මාලිගාවේ තියෙන පින්නතුනි සියලුම රත්තරන් ගන්න එළියට අරගෙන ඇමෙත්තුමාට කියන මොකද්ද? ඇමෙත්තුමනි මේ රත්තරන් ටික ඔක්කොම පටවන්න කියනවා ඇතෙක්ගේ පිට උඩ. පටවලා නුඹත් ඇතාගේ පිට උඩ නැගලා මේ ලංකාවේ වීතියක් ඒ කියන්නේ හන්දියක් ගානේ ගිහිල්ලා මිනිස්සුන්ට කියන්න මිනිසුනේ භාග්‍යවතුන් වහන්සේගේ හතරපද ගාතාවක් මතක තියෙද මිනිහෙක් ඉන්නවනම් කියන්න කිව්වොත් ඒ මිනිහර රත්තරන් ටික දීලා ගාතා විතරක් අහගෙන එන්න කියනවා. දැන් ඇමෙත්තුමා රත්තරන් ඔක්කොම පටවන කාගේ පිට උඩද? ඇතාගේ පිට උඩ. පටවලා ලංකාවේ පුළුවන් තැන්වල හන්දියක් ගාන ගිහලා මිනිස්සුන්ගෙන් මොකක්ද අහන්නේ? බුදුහාමුදුරුවන්ගේ පද හතරයිනේ. සබ්බපාපස්ස ගාතාවත් පද හතරයි. මේ දරුවන්ටත් දැන් සබ්බපාපස්ස ගාතා පාඩම්. නමුත් මතක තියාගන්න මේ සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000 සීමාව ළඟනකොට දැන් මේ ශාසනයට කොච්චරද? අවුරුදු 2568යි. ඒ කියන්නේ අවුරුදු 5000 සීමාව ළඟනකොට මේ සම්බුද්ධ ශාසනයේ පින්නතුනි මතක තියාගන්න සබ්බ පාපස්ස ගාතාවත් මතක තියෙන මිනිහෙක් නෑ මේ ලංකාවේ. ඉතින් ඇමෙත්තුමා මිනිස්සුන්ගෙන් අහනවා මිනිස්සුනේ හතරපද ගාතාවක් මතක තියෙන මිනිහෙක් ඉන්නව නම් කියන්න කිව්වොත් මේ රත්තරන් ටික ඔක්කොම දෙනවා. නිකන් හිතන්නකෝ රත්තරන් දෙනමයි කිව්වන් කවුද ගාත කියන්නේ නැත්තේ? නේ නිකන් රත්තරන් නෙවෙයි දෙයනේ. ඇතෙක් පිටුඩ පටව රත්තරන් තියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඇතෙක් බරට ඒ පිටුඩ රත්තරන් පටවල මිනිස්සුන්ට කියනවා හතරපද ගාතාවක් කිව්වොත් රත්තරන් ටික දෙනවා කියලා. ආයි මේ අරක දෙන්නම් මේක දෙන්නම් අහන්න දෙයක් කියන්න දෙයක් නැහනේ. රත්තරන් දෙන්නේ පින්නතුනේ රත්තරන් දෙන්නෙත් ගාතාවක් කිව්වොත් විතරයි. නමුත් මතක තියාගන්න එදාට මේ ලංකාවේ එක හතරපද ගාතාවක්වත් මතක තියෙන මිනිහෙක් නැහැ. අනේ පින්නතුනි ඇමෙත්තුමා එහෙම් පිටින්ම ඇතාගේ පිටු උඩින් ඇවිල්ලා මාලිගාවේ බහිනවා. බහැපගමන් රජුරු මොකක්ද අහන්නේ? කෝ එක මිනිහෙක්වත් හිටියද බුදුහරන් ගාතාවක් මතක තියෙන? අනේ ස්වාමිනී එක මිනිහෙක්වත් නැහැ කියනවා. එහෙනම් මිනිහෝ රත්තරන් වලින් මට වැඩක් නෑ. ඔයිට කොහොම ගිහින් දානව කියන කොහෙටද? බණ්ඩාගාරයට. අන්න එතනින් පස්සේ මතක තියාගන්න මේ සම්බුද්ධ ශාසනේ පටන් ගන්නව මොකද්ද? ධාතු පරිනිර්වාණය. ඒක පින්නතුට මතකයි. ඒකනේ ගාතාවක් හරි මතක තියෙනවනම් එක බුදු ගුණයක් හරි මතක තියෙනවනම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ කියන්නේ එක මිනිහෙකුටවත් එක පදයක්වත් බණ පදයක්වත් මතක නැත්නම් ධාතුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නේ නැහැ. එතකොට පටන් ගන්නෙ මොකද්ද එහෙනම්? ධාතුපරිනිර්වාණය. ඒ ධාතුපරිනිර්වාණය පටන් ගන්නෙ පින්නතුන් හැමදෙනාම දන්නවා සමස්ත ලෝකේ තියෙන සීලම ධාතුන් වහන්සේලා වැඩම කරන්නේ මේ තුන් ලෝකේ වැඩිපුරම ධාතුන් වහන්සේලා සංඛ්‍යාවක් තියෙන්නේ කොහෙද? රුවන්වැලි මහසෑයේ. රුවන්වැලි මහසෑයට වැඩම කරලා රුවන්වැලි මහසෑයෙන් ඒ සියලුම ධාතුන් වහන්සේලා අහසේ මුතු පොටක් කැමුණු වාසේ වැඩම කරනව කොහෙටද? නාගදීපේට. නාගදීපයෙන් ඒ සියලුම ධාතුන් වහන්සේලා අහසේ මුතු පොටක් කැමුණු වාසේ වැඩම කරනව කොහෙටද? ඉන්දියාවේ බුද්ධ ගයාවට. ඒ බුද්ධ ගයාවට වැඩම කළාට පස්සේ ලලාට ධාතුව තිබූ තැන්නිම පිහිටනවා. අකු ධාතුව තිබූ තැන්නිම පිහිටනවා. චතර දලදා වහන්සේ තිබූ තැන්නිම පිහිටනවා. භාගතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා තිබූ තැන්නිම පින්නතුනි පිහිටනවා. අන්නේ සමස්ත ලෝකේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා බුද්ධ ගාවට වැඩම කළාට පස්සේ පින්නතුන් දන්නවා දෙවියන්ගේ ආශිර්වාදය ඇතුව අපේ බුදුහාමුදුරන්ගේ සියලුම ධාතුන් වහන්සේලා
බුද්ධගයාවිදි පින්නතුනි පරිනිර්වාණයට පත්වෙනවා. ඕන් ඕකට තමයි කියන්නේ ධාතු පරිනිර්වාණය කියලා. එතෙක් නැත්තම් ඕක සිද්ධ වෙන තාක්කල් මෛත්‍රී බෝසතන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? පින්නතුනි තුසිත දිව්‍ය ලෝකේ. අනිත් එක මතක තියාගන්න, මේ ලංකාවේ තමයි බුදුහාඳුරන්ගේ බොහෝ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. අපිට තරම් ධාතුන් වහන්සේලා නැහැ පින්නතුනි කොහෙවත්. මොකුත් ඕනේ ඌරු ඌන්රෝම ධාතු උපවා බුදුහාඳුරන්ගේ තියෙන්නේ කොහෙද? මේ ලංකාවේ. කවුද වැඩම්මුවේ? මිහිඳු මහරහතන් වහන්සේ. පින්නතුන්ට මතකද මිහිඳු මහරහතන් වහන්සේගේ තාත්තා කවුද? පුතාලා දන්නවා. ධර්මාශෝක රජුරෝ සංගමිත්තගේ තාත්තනේ. කොහොම හරි පින්නතුනි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න හදනකොට තාත්තහනව ධර්මාශෝක රජුරෝ පුතේ මිහිඳු මහරහතන් වහන්සේ කොහෙද වඩින්නේ? තාත්තා ලංකාවට වඩිටවා. පුතේ ලංකාවට වඩිනව නම් නිකන් වඩින්න එපා. මගේ ළඟ තමයි දැන් තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ඌර්ණ රෝම ධාතුව. මේකත් අරගෙන ලංකාවට වඩින්න කිව්වා. හැබැයි මං ඒක අෂ්ටවංක මාණික්යක් ඇතුළේ තැන්පත් කළා තියෙන්නේ. අෂ්ට කියන්නේ අටට, වංක කියන්නේ ඒ මැණික් අට පැත්තකින් නැමිලා අෂ්ටවංක මාණික්කය. අන්නේ අෂ්ටවංක මාණික්කයත් ඒ වගේම ඌර්ණ රෝම ධාතුවත් දෙකම දීලා කියනවා මේකත් අරගෙන ලංකාවට වැඩම කරලා ඔබහන්සේට හිතන තැනක තැන්පත් කරන්න කිව්වා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ පුතේ තැන්පත් කරනකොට අදිෂ්ඨානයක් කරන්න මොකද්ද? ලක්දිව සම්බුදු සතුන පවතින තුරාවට මේ ඌරු රෝම ධාතුවටවත් අෂ්ටවංක මාණික්කයටවත් කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්නට නොහැකි වේවා කියලා හිතන තැනක පින්නතුනි තැන්පත් කරන්න කිව්වා. මේ කිව්වේ මොකුත් නෙවෙයි, බොහෝ ධාතුන් වහන්සේලා අපි සතුයි, ඌන රෝම ධාතුව තියෙන්නේ පින්නතුනි අපි ගාව. ඒ තමයි මේ ලංකාවේ වෙන කවුරුවත් නෙවෙයි වැඩම්බුවේ මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට ධාතු පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ තමයි පින්නතුන් හැමදෙනාම දන්න මෛත්‍රී බෝසතන් වහන්සේ පින්නතුනි මේ ලෝකේ පින්නතුනි උපදින්නේ. නමුත් මතක තියාගන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා සාරිපුත්ත, කාලයක් යනකොට මගේ ශාසනය විනාශ වෙනවා. මගේ කිව්වේ කාගේද? ගෞතම බුදුහාමුදුරුවන්ගේ. ඒ කොහොමද විනාශ වෙන්නේ? නොඑක් ක්‍රමවලින් විනාශ වෙලා ගියාට පස්සේ පින්නතුනි ඒකට කියන්නේ මොකක් කියලාද? ශාසන අන්තර්ධානය කියලා. ශාසන අන්තර්ධානයෙන් පස්සේ පින්නතුනි මතක තියාගන්න මිනිස්සුන්ගේ සිත් නැඹුරු වෙන්නේ පින්නතුනි පාපේටමයි. ඒ කියන්නේ ලැජ්ජ බය දෙක නැති වෙනවා. හිරියොතප් දෙක නැති වෙනවා. පින්නතුනි වරදවා හිතන්න එපා. ලැජ්ජ බය දෙක තමයි තාමත් මේ ලෝකේ පාලනය කරන්නේ. ලැජ්ජ බය දෙක ලෝකපාලක ධර්මයක් මතක තියාගන්න. ලැජ්ජ බය දෙක නැත්තම් මිනිස්සු අම්මඳුනන්නේ නෑ. ලැජ්ජ බය දෙක නැත්තම් මිනිස්සු පුංචි අම්මඳුනන්නේ නෑ. ලැජ්ජ බය දෙක නැත්තම් අයියා නංගි අඳුනන්නෙත් නෑ පින්නතුනි. අද එහෙම තත්ත්ව කොච්චර තියෙනවද? ලැජ්ජ බය දෙක නැතටම නැති වීගෙන යන පින්නතුනි කාල පරිච්ඡේදයක් බව පින්නතුන්ට පේනවනේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ විදියට ලැජ්ජ බය දෙක නැති වෙලා ඒ සිද්ධ වෙනකොට වෙන කියන්නේ අම්ම කියලා ගානකුත් නැහැ, කාමාදී ආසාවන් ඇති වෙනකොට නංගි කියලා ගානකුත් නැහැ, පුංචි අම්ම කියලා ගානකුත් නැහැ. කෙලස් බහුල වෙන්න වෙන එකම දේ තමයි මිනිස්සුන්ගේ ආයුෂ ටික ටික අඩු වෙනවා. දැන් පරමාවිෂ ගත්තොත් කීයද? පින්නතුනි අවුරුදු ඕන්නම් 80ක් ඇති. දැන් පරමාවිෂ ඕන්නම් අවුරුදු 80ක් ඇති. තවත් අවුරුදු 7000ක් වගේ යනකොට මිනිස්සුන්ගේ පරමාවිෂ අඩු වෙනවා පින්නතුනි අවුරුදු 10ට. කෙලස් බහුල වෙනවනේ. කෙලස් බහුල වෙලා ආයුෂ පින්නතුනි අඩු වෙලා ගිහිල්ලා අන්තිමට ආයුෂ අඩු වෙන්නේ කීයටද? පින්නතුන් දන්නවා. අවුරුදු 10ට තමයි පින්නතුනි ආයුෂ අඩු වෙන්නේ. අන්නේ අවුරුදු 10ට ලෝකේ පරමායුෂ අඩු වුණු කාලෙට පින්නතුන් දන්නවා මේ ලෝකේ වහිනව පින්නතුනි වර්ෂාවක් මොකද්ද? ආන්න හරි, මුර්ගසන් වර්ෂාව. අපි කියන්නේ මුගසන් වර්ෂාව කියලා. හැබැයි මේ මුගසන් වර්ෂාවට තෙමෙන්න හොඳ නෑ. මේ මුගසන් වර්ෂාවට තෙමෙන සෑම මිනිහෙක් තුළම හටගන්නව මොකද්ද? බද්ධ වෛරයක්. ඒ වෛරය කොච්චරද කියන්නේ පින්නතුනි අතර ගන්න දේ මොකද්ද? ඒක ආයුධයක් බවට පත් කරගෙන අනිත් මිනිහට දමල ගහනවා. ඒ කියන්නේ කෙලෙස් බහුල වෙලා දැක්කනේ. හැබැයි මේ වර්ෂාව වහිනම කොච්චර කලද්ද? පින්නතුනි සතියයි. මුගසන් වර්ෂාව එක දිගට වහිනවා සතියක් පායන්නේ. සතියකින් පස්සේ පායනවා. හැබැයි මේ වර්ෂාව පටන් ගන්නකොටම සමහර මිනිස්සු කරන්නේ මොකද්ද? ගල් පර්වත ගුහා ඇතුළට ගිහිල්ලා
තමන්ගේ ජීවිත බේරගන්නවා. ජීවිත බේරගත්තු ඇත්ත තමයි වර්ෂා පැව්වට පස්සේ පින්නතුන එනවා මේවයින් එළියට, එළියට ආවට පස්සේ දකින්න වෙච්ච විනාශය. අනේ පින්නතුනි, මිනිස්සු එනකොටගෙන මැරිලා ඉතුරු වෙච්ච ඇත්ත කල්පනා කරන මොකද්ද? අපේ වරද නිසායි අපිට මෙහෙම වුණේ. දැන් කරන්න ඕනේ කුසල් කළා, කුසල් කළා, කුසල් කරලා ටික ටික මේ ආයුෂ වැඩි කරන්න ඕනේ. 10 වෙනි පරමායුෂ. එතකොට අකුසල් වැඩි කරන්න නම් ඉස්සෙල්ලාම නවත්තන අකුසලයේ මොකද්ද? ප්‍රාණඝාතය. මොකද නවත්තන්නේ? ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය නවත්තනකොට පින්නතුනේ 10ට තියෙන ආයුෂ කීයටද? 20ට වැඩි වෙනවා. හොරකම් කරන එක නතර කරනකොට 20ට තියෙන ආයුෂ 30ට වැඩි වෙනවා. කාමීත්‍යාජ නතර කරනකොට 30ට තියෙන ආයුෂ පින්නතුනේ 40ට වැඩි වෙනවා. මේ විදියට මතක තියාගන්න, අකුසල් අත්තරලා 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 අන්තිමට පරමාවශ්‍ය වශයෙන් දිනු කරනව පින්නතුනේ කීයටද? අවුරුදු 80,000ට. තේරුම් ගන්නට ආයුෂ අඩු වෙන්නත් ලෙඩ වැඩි වෙන්නත් මූලිකම හේතුව මොකද්ද? පින්නතුනේ ගව ඝාතනය. හරක් මරන්න පටන් ගත්තනේ මිනිස්සු. මොන සතා මරාගෙන කෑවත් ඉස්සර පින්නතුනේ හරක මරාගෙන කෑවේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ සුත්ත නිපාතේ. දවසක් අර බ්‍රාහ්මණවරු පිරිසක් බුදුහරන් ඇවිල්ලා අහනවනේ, ස්වාමීනි භාගතුන් වහන්සේ, ඉස්සර මිනිස්සු ළඟ තිබුණු මනුෂ්‍ය ධර්ම දැනුත් මිනිස්සු ළඟ තියෙනවද? බුදුහාමුදුරුවෝ නෑ කියලා. ඉස්සර මිනිස්සු කොච්චර හොඳයිද කියන්නේ බ්‍රාහ්මණය. මොන සතා මරාගෙන කෑවත් මේ අහිංසක ගවය මරාගෙන කෑවේ නෑ. ඇයි? ඌ ආයුෂක් දෙනවා, ඌ වර්ණයක් දෙනවා, ඌ සැපයක් දෙනවා, බලයක් දෙනවා. එච්චර හරියක් දෙන ගවයත් අන්තිමට මරාගෙන කන්න පටන් ගත්තා. කන්න මස් නැතුවට ගවයේ මරව පළවෙනි දවසේ ඒ මිනිස්සයා තමන්ගේ වම් අතින් අල්ලගත්ත හරකගේ අඟ දකුණු අතින් ගත්ත මොකද්ද? මන්නේ. අරගෙන හරකයි බෙල්ලට පළවෙනි වතාවට මන්න පහර ගහපු දවසේ පින්නතුනේ හරක ඇඬුවා. හරකයි කඳුළු මේ මහ පොළවට වැටුණා. හරකයි කඳුළු වලින් මේ පොළව තෙත්තුණා. මතක තියාගන්න, කාගේ කඳුළින් මේ පොළව තෙත්තුණත් හරකගේ කඳුළු වලින් මේ පොළව තෙත්වෙන්න හොඳ නැහැ. හරක් නිකන් අඩන්නේ නැහැ. මිනිස්සුන්ගේ මොකක් කඩේ කරදරයක් වුණොත් තමයි අඩන්නේ. දැක්කනේ පින්නතුන් දන්නවා, ඉස්සර බතක් කිව්වහම මුළු පළාතටම සුවඳයි. ඒ කියන්නේ මේ පොළව හරකගේ කඳුළු වලින් තෙත්තුණා කියන්නේ මිනිස්සු අධර්මිෂ්ඨ වුණා කියන එක. බතක් කිව්වහම දැන් සුවඳ නැහැ. ඇයි? පොළොව උඩ තිබුණු සාරය මිනිස්සුන්ගේ මනුෂ්‍ය ධර්ම පිරිහිගෙන යනකොට පින්නතුනේ පොළොව යටටම බැස්සා. තවත් කියනවා නම් දැන් පොළොව උඩ නැහැ පින්නතුනේ සාරයක්. දැන් පොළොවේ සාරයේ තියෙන පොළොව යට. පින්නතුන්ට මතකද බුද්ධ කාලෙත් එහෙම සිද්ධියක් වුණා? ඉන්දියාවේ එක ප්‍රාන්තයකට වැස්ස නැතුව ගියා. ඒ ප්‍රාන්තෙට වහින්නේ නැහැ. අනේ පින්නතුනේ, මිනිස්සු හරියට දුක් විඳිනවා. මොගලන් මහරහතන් වහන්සේ මිනිසු දුක් විඳින එක බලන් ඉන්න බැරුව බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියන බුදුහාමුදුරුවනේ, අර ප්‍රාන්තයට වහින්නේ නැහැ, ඔබ වහන්සේ අවසර දෙනව නම් විතරක් මම මේක කරන්නම්. ඒ ප්‍රාන්තේ මිනිස්සුන්ට වෙනත් ප්‍රාන්තයකට යන්න කියලා මට පුළුවන් බුදුහාන්නේ පොළව යට තියෙන සාරයේ පොළව උඩට ගන්න. අනේ පින්නතුනි, මොගලන් මහරහතන් වහන්සේ ප්‍රාන්ත මිනිස්සුන්ට වෙනත් ප්‍රාන්තයට යන්න කියලා පොළව යට තිබ්බ සාරයේ පොළව පින්න උඩට ගත්තා. දැක්කනේ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට තමයි පොළොව උඩ තියෙන සාරය ටික ටික පින්නතුනි පොළොව යට පින්. අනිත් එක, මේ පොළොවේ තියෙන ජීව ගුණයක්, දැන් ඒ ජීව ගුණේ පින්නතුනි ඒ තරම් නෑ. මතක තියාගන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා, හරක් මරන්න පින්නතුනි ආයුෂත් අඩු වෙනවා. මතක තියාගන්න, ලෙඩත් පින්නතුනි වැඩි වෙනවා. ඔන්න බලන්නකෝ, දේශනාවි කියනවා ගවය මරපු පළවෙනි දවසේ පින්නතුනි ගවයේ කඳුළු දැක්ක දෙවියන්. දැකලා දෙවියන් මනුස්ස ලෝකෙ පැත්තට හැරලා කියනවා, මොකද්ද? අපරාධ දෙයියනේ, මෙච්චර හොඳ ලස්සනට තිබුණ මේ මනුස්ස ලෝකේ අද ඉවරයිනේ, අද අධර්මයේ උපන්නා කිව්වා. එහෙනම් ගවයේ මරපු දවසේ දෙවියෝ දුක්ුණා. දෙවියන් දුක් වෙනව දැකලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පවා පින්නතුනි දුක්ුණා. එහෙනම් තේරුම් ගන්න පින්නතුනි, හරක මරන්න කලින් ලෙඩ තුනයි මිනිස්සුන්ට තිබුණේ. හරක් මරණකල් ලෙඩ තුනයි තිබුණේ. මොකද්ද? කාමාසාවයි පිපාසයයි බඩගින්නයි විතරයි. නමුත් හරක මැරුවට පස්සේ තමයි ලෙඩ තුන පින්නතුනේ 98 බවට පත් වුනේ. ඒ නිසානේ බණ පොතට ආවේ අට්ඨානෞති මාගමුන්, 890ක් රෝග. අම්මලා අහලා තියෙනවනේ, 890ක් රෝග
නවානුවක් නවානුවක් ව්‍යාධි. ඉංග්‍රීසික මේට ගත්තහම පින්නතුනි අඩු නෑ, තවත් වැඩි. හිත හොඳට මතක තියාගන්න, මේ ආයුෂ වැඩි වෙන කාලේ නෙවෙයි පින්නතුනි, මේ ආයුෂ ටික ටික පින්නතුනි අඩු වෙන කාලයක්. කොහොම හරි බුදුහාමුදුරු දේශනා කළා අවුරුදු 10ට ආයුෂ අඩු වෙලා ආපහු කුසල් කළ ආයුෂ වැඩි වෙනවා කියේට අවුරුදු 80000ට. අන්න අවුරුදු 80000ට ලෝකේ පරමායුෂ වැඩි වුණු කාලේ මතක තියාගන්න, මේ බර්ණස් නුවර හඳුන්වන්නේ කේතුමති රාජධානිය කියලා. මේ කේතුමති නම් මුත්තම රාජධානියේ මතක තියාගන්න මහණෙනි, මෛත්‍රී නම් බෝසතාණන් වහන්සේ අජිත නමින් මේ ලෝකේ උපදිනවා. අපේ බුදුහාරු කවුද? සිද්ධාර්ථනේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ උපදින්නේ මොන නමින්ද? අජිත නමින් මේ ලෝකේ උප්පත්ති ලැබනවා. උප්පත්ති ලැබලා චන්ද්‍රමුඛී කියන පංචකල්යාණින් හෙබි ඒ ලස්සන කාන්තාවත් එක්ක විවාහ වෙනවා. අනේ පින්නතුනි, කාලයක් යනකොට මෛත්‍රී බෝසතුන්ට දාව චන්ද්‍රමුඛී කියන කාන්තාව ලස්සන පුතෙක් මේ ලෝකෙට බිහි කරනවා. කවුද? බ්‍රහ්ම වර්ධන කියන කුමාරයා. අපේ බුදුහාන්ට කවුද? රාහුල කුමාරයානේ, රාහුල කුමාරයා. බ්‍රහ්ම වර්ධන කියන කුමාරයා උපන් දවසේ සතර පෙන් නිමිත් දැකලා සසලගෙන කලකිරිලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න යන්න සූදානම් වෙනකොට අපේ බුදුහාන්ට කිරිපිලි පූජකලේ කවුද? සුජාතාව. නමුත් මෛත්‍රී බෝසතාණන් වහන්සේට කිරිපිලි පූජ කරන්නේ කවුද? තමන්ගෙම ප්‍රතිපූතාව. ඒ කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගිහි කාලේ ප්‍රතිපූතාව තමයි චන්ද්‍රමුඛී කියන කාන්තාව විසින් ලක්ෂයක් වටින රන් තලියක දියනමුසු කිරිබතක් සාදා පූජ කළාට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේකත් වළඳලා වැඩම කරනව කොහෙටද? වජ්‍රාසනයේට. කොහෙටද? වජ්‍රාසනයේට. ඒ වජ්‍රාසනයේට වැඩම කරන අතරතුර මගදී මෛත්‍රී බෝසතාණන් වහන්සේට මුණ ගැහෙනව කවුද? ජලිත කියලා බ්‍රාහ්මණයෙක්. ඒ ජලිත කියන බ්‍රාහ්මණයා මෛත්‍රී බෝසතාණන් වහන්සේට දෙනවා කුසතන මිටි 8ක්. අපේ බුදුහාමන්ට කුසතන දුන්නේ කවුද? සොත්තිය බ්‍රාහ්මණයා. ජලිත කියන බ්‍රාහ්මණයා විසින් දෙලඳ කුසතන මිටි 8කට අරගෙන ගිහිල්ලා වජ්‍රාසනයේ පින්නතුනි දකුණු දිශාවට අතුරලා වාඩි වෙන්න හදනකොට මහ පොළව කම්පා වෙනවා. බටර දිශාවට අතුරලා වාඩි වෙන්න හදනකොට මහ පොළව කම්පා වෙනවා. නැගරණ දිසාවට අතුරලා වාඩි වෙන්න හදනකොට මහ පොළව කම්පා වෙන්නේ. ආන්නේකින් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැනගන්නවා මේ වජ්‍රාසනයේ මීට පෙර බුදුරජාන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙලා තිබෙන්නේ කොයි පැත්තට මුහුණ දාද? නැගෙනහිරට මුහුණලා. මෙතන සියලු බුදුරු බුද්ධත්වයට පත් වෙලා තිබෙන්නේ නැගෙනහිරට මුහුණලා. ආන්න නැගෙනහිරට මුහුණලා දුෂ්කර ක්‍රියා කළ පින්නතුනි සතියක් ඇතුළත සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා මේ මහා භද්‍ර කල්පේ පස්සෙනි බුදුරජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලයි පින්නතුනි දේශනාවේ සඳහන් වෙන්නේ. මෛත්‍රී බුදුරජාන් වහන්සේත් අපේ බුදුහාමුදුරු වගේම තමයි දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් චතුරාර්ය සත්‍ය දේශනා කළාට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා බොහෝ දෙනෙක් මගඵල නිවන් පින්නතුනි අවබෝධ කරගන්නවා. මගපල නිවන් අවබෝධක. එහෙනම් දැන් තේරුම් ගන්න, ඔය දැන් තියෙන වජ්‍රාසනෙම තමයි බුදු වෙන්නෙත් කවුද? මෛත්‍රී බෝසතාණන්. දැන් සමහරව හිතනවා මේ ලෝකෙ විනාශ වෙලා ආයි හිරු පායල සඳු පායල ග්‍රහතාරක ඇතුණාට පස්සේ තමයි මෛත්‍රී බුදුහාඳුරු නෑ පින්නතුනේ. මේක මහා භද්‍ර කල්පයක් නිසා වෙනොත් ඔය දැන් තියෙන වජ්‍රාසනෙම තමයි මෛත්‍රී බුදුහාඳුරුත් පින්නතුනේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, තථාගත බුදු කෙනෙක්ගේ එක බුදු ගුණයක් හරි සිහිපත් කරගෙන හැමදාම පින්නතුනි උදේ හවස හොඳට බුදුන් වඳින්න ඕනේ. බුදුන් වඳින තැන gedara හොඳට මතක තියාගන්න, බුදු පහන තියෙන තැන අපරිසිදුව තියන්න එපා. බොහෝම ලස්සනට පිළිවෙලකට බුදුන් වඳින තැන තියාගන්න. බුදුන් තියා මොකද අපි විතරක් නෙවෙයි පින්නතුනි, දෙවියන් පවා
වන්දනා කරනවා. හැබැයි ලස්සනට තිබුණොත් පිරිසිදුනු විතරයි. දූවිලි පොදක්වත් බුදුහාමුදුරු ගාව තියන්න එපා. බුදුන් කියන්නේ ගිලම් පොත තියෙන බුද්ධ භාජනේ පවා, වීදුරුව පවා මතක තියාගන්න. හැමදාම සබන්දාල පිළිවෙලකට හොදන්න. පිරිසිදු අපිරිසිදු බුද්ධ පූජා තියන්න එපා. මතක තියාගන්න, අපිරිසිදුව බුදුන් මැදලා අපිරිසිදු බුද්ධ පූජා තියලා මොනතරම් ලොකු ලොකු ප්‍රාර්ථනා කළත් කවදාවත් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ. පිරිසිදුව බුද්ධ වන්දනාව අනිත් එක මල් වට්ටියක් හැදුවත්, අද මේ මල් වට්ටි දෙක තුන කොච්චර ලස්සනයිද, මෙය මේ ආවට ගියාට හදපුවා නෙවෙයි, බොහොම ලස්සනට පින්නතුනේ පිළිවෙලකට හදපුවා. ඉතින් මේ දුෂ්කර කාලයක් වුණත් ඔය ඇත්තෝ මේව සොයාගත්තේ හැමදේම කළේ මොහොකටවත් මේ පින්කම ලස්සන කරන්න ඕන කියලා. එනිසා පුරා පැය දෙකක් මුළුල්ලේ පින්නතුනේ මේ බුදු දේශනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දුන්නෙත් නිකන් නෙවෙයි පින්නතුනේ. ඔය ඇත්තෝ බොහොම දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තු ධනෙ මුදල් ඒ සියල්ල පින්නතුනේ එකතු පාදා කරගෙන මේ උතුම් ලස්සන පින්කමේදී ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට අද මේ දේශනාව ශ්‍රවණය කරන්න පින්නතුනේ අවස්ථාව හදලා දුන්නා. ඒකයි බුදුහාන්ට මල්වට්ටියක් හැදුවත් බාගෙට කාලට හදන්න එපා. විශේෂයෙන් අපි පුංචි දරුවෝ මතක තියාගන්න ඕනේ, ආච්චි අම්මා සීයා හැන්දෑවට මල්වට්ටියක් හදලා දෙන්න කිව්වහම බාගෙට කාලට හදන්න එපා. අඩි පොළවේ ගහලා හප්පලා දමලා ගහලා එහෙම හදන්න එපා. ඒක බැරි නම් නොකරින්න ඕනේ. ඒව දේශයෙන් තරහයෙන් වෛරයෙන් ඕනමට එපාවට එහෙම හදන්න එපා. එහෙම ළමයින්ට කියන්නත් එපා. තේරුමකුත් නැහැනේ. එනිසා ලස්සනට මල්වට්ටියක් හදන්න ඕනේ. මල් වර්ග එකයි දෙකයි තියෙන්නේ. ඒක ලස්සනට හදන්න බුදුහාඳුරන්ට පූජ කරන්නට. මොකද හැංගි හැංගි බුදුන් වැන්දට දෙවියන්ට ඒවා පේනවා. හැංගි හැංගි පන්සිල් ගත්තට දෙවියන්ට පේනවා. හැංගි හැංගි පින්කම් කළාට දෙවියන්ට ඒවා පේනවා. ඒකයි කිව්වේ පින්නතුනි මේ ලෝකේ කාටවත් හොරාට පින් කරන්නට බෑ. අනිත් එක තමයි කාටවත් හොරාට මේ ලෝකේ පව් කරන්නටත් බෑ පින්නතුනි. අනිත් එක ගාථා කියනකොට පින්නතුනි හරියට කියන්න ඕනේ. උඩින් පල්ලෙන් වරද්ද වරද්ද කවදාවත් එහෙම ගාත කියන්න එපා. ගාත වරදිනව නැත්තේ නෑ පින්නතුනි. අපිටත් වරදින්න පුළුවන්. මොකද පාලි භාෂාවෙන්නේ තියෙන්නේ වරදින තැන් කීපයක් කියන්න. මේ පින් ඇති බෝසත්දරු තිගන ගන්න ඕනේ දහම් පාසල් දවසේ. මල් පූජ කරන ගාතාවේ තියෙනවා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේ න ලබාමි මොක්කං. දැන් ලබාමි මොක්කං නිවන් ලැබේවා, න ලබාමි මොක්කං කියන්නේ නිවන් මට නොලැබේවා. න යන්න වෙනම කියන්න එපා. ඒ කියන්න ඕනේ මෙහෙමයි, පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං. පුඤ්ඤේන මේතේ න ලබාමි මොක්කං කියලා න යන්න වෙනම කඩලා කියපු ගමන් අදහස යන වෙන පැත්තකට. මේ කියන්නේ මේ ගාතාවක් වැරදියට කියවයි කියලා අපයන කතාව නෙමෙයි. අපයන් නැහැ. නමුත් පින්නතුනි වැරද්දුව නම් ඒක හදා ගන්න ඕනේ. ආයෙ වරද කරන්නේ නැහැ කියලා ආයිමත් ඒ වරද කරනව නම් කලාට වැඩි වරදක් තමයි ඊට පස්සේ කරන්නේ. ඒ නිසා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබායි මොක්කම් මිසක පුඤ්ඤේන මේතේ න කියලා න යන්න වෙනම කියන්නේ නැහැ. ඒක වැටුණානේ. තව ගාතාවක්, අදිවාසේ තුනෝබන්තේ. බොහෝ අය කියන්නේ එහෙමයි. අදිවාසේ තුනෝබන්තේ කිව්වොත් වැරදි. ඒ කියන්න ඕනේ අදිවාසේතු නෝබන්තේ. අදිවාසේ තුනෝබන්තේ නෙවෙයි. අදිවාසේතු කියන්නේ එක වචනයක්. එක වචනයක් විදිහට කියන්න ඕනේ. ඒකටයි තුයන් අනිත් පැත්තට දාලා තුනෝබන්තේ කියලා කඩලා කියනකොට පින්නතුනි ගාථා වැරදි. එහෙම කියන්න එපා. තව ගාතාවක් තියෙනවා. වන්න ගන්ධ ගුණෝපේතං ඒසං කුසුම සන්තොසින් කියලා සමහරු කියනවා. සමහරු සන්තසින් කියනවා. දෙකම වැරදි. හරි වචනේ තමයි වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින්. කුසුම සන්තතින් තේරුම කියන්නම්. ඒතං කියන්නේ මේ. කුසුම කියන්නේ මල් වලට. සන්තතින් කියන්නේ පොකුරට, සමූහයට. ඒතං කුසුම සන්තතින් කියන්නේ මේ මල් පොකුර, මේ මල් සමූහය කියන එක. අර මිනිස්සු සන්තෝෂය නිසා සන්තෝෂින් කියලා ඔහි කියනවා. එහෙම කිව්වට පින්නතුනි වැරදි. ඒක සන්තෝෂින් කියලා නෙමෙයි කියන්න ඕනේ, සන්තතින් කියලා කියන්න ඕනේ. දෙවියන්ට පින්දෙන ගාතාවක් තියෙනවා. මම මේ මතක් වෙන්නට කියන්නේ වරදෙන තැන්. එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම්. බොහෝ අය කියන්නේ එහෙමයි. එහෙම කියන්න එපා, වැරදි. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදම්. පළවෙනි එක සම්භතං, දෙවෙනි එක සම්පදම්. දෙකම සම්පදම් කිව්වොත් වැරදි. පළවෙනි එක සම්භතං. අර හැයන්න වගේ බයන්නක් තියෙන්නේ. මා ප්‍රාණ භයන්න. සම්භතං පුඤ්ඤ සම්පදම්. එහෙමයි කියන්න ඕනේ. ඒකේ තේරුම එත්තාවතාච මෙසේ අම්හෙහි අප විසින් සම්භතං රැස් කරගත්තා වූ පුණ්‍ය සම්පදං
පුණ්‍ය සම්පත්තිය. සබ්බේ දේව අනුමෝදන්තෝ, සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සබ්බ සම්පත්ති සිද්ධියා, සියලුම යහපත සිද්ධ කර දෙත්වා කියන එක අදහසයි. සම්භතං කියන වචනයක උනා කියලා කියන්නේ රැස් කරගත්තා වූ කියන වචනේ නැතු. ඒ නිසා මතක තියාගන්න, ගාතාවක් වැඩියට කියවලා අපායන කතාවනේ මේ කියන්නේ. ඒ ගාතාව පින්නතුනි හරියට කියන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, බුදුන් වඳිනකොට ලස්සනට බුදුන් වඳින්න ඕනේ, පිළිවෙලකට බුද්ධ වන්දනාව කරන්න ඕනේ, ලස්සනට පින්නතුනි ගාත කියන්න ඕනේ. හේතුව තමයි අපි මේ විදියට වන්දනා කරන ඒවා, පින්කම් කරන ඒවා බලන් ඉන්නව කවුද? මනුස්ස ලෝකේ අපි ලස්සනට පින්කම් කරනකොට දෙවියෝ හරි සතුට වෙනව. ඇයි? දිවි ලෝකේ දෙවියන් තව වැඩි වෙනවනේ. මනුස්ස ලෝකේ අපි පව්කම් කරනකොට දෙවියන් හරි දුක් වෙනව. ඇයි? අසුර පිරිස වැඩි වෙනවා. දැන් තේරුණාද? මනුස්ස ලෝකේ ලස්සන පින්කම් කරනකොට දෙවියන් සතුට වෙනව. ඇයි? දිවි ලෝකේ දෙවියන් තව වැඩි වෙන. ආන්න ඒක මතක තියාගන්න. දෙවියන්ගෙත් පින්නතුනි පින් අවසන් වුණාට පස්සේ ආපහු අර මුලින් මතක් කළා වගේ පින්කම් කරන්න ඉන්නේ කොහාටවත් නෙවෙයි, එන්නේ පින්නතුනි මනුස්ස ලෝකෙට. ඔය ඇත්ත ලස්සන පින්කම් කරන අය. ඒ නිසා පින්නතුනි දැන් මේ ආර්ථික අමාරුකම් එනකොට අපහසුයි ජීවත් වෙන්න. මිනිස්සු තුන් වේලෙන් දෙවේලයි අද කන්නේ. සමහර මිනිස්සු තුන් වේලෙන්නුත් එක වේලයි කන්නේ. ඉතුරු වේල් දෙක කහට කෝප්පයක් බිලා තමයි සමහර මිනිස්සු ජීවත් වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. බොහෝ මිනිස්සුන්ගේ එනමුත් ආර්ථික අපහසුතාව එනකොට වෙන එකම දේ තමයි ආගමික පැත්ත. ඒ කියන්නේ බුදුන් වදිනේවා, බණහනේවා, ඒව ටික ටික අපහසු අතපසු වෙන්න පුළුවන්. කවදාවත් අතපසු කරන්න එපා. අමාරුයි තමයි ජීවත් වෙන්න. ජීවත් වෙන්න අමාරු නැත්නම් ජීවත් වෙන්න හරි අමාරුයි. කොච්චර අමාරු ජීවත් වෙන අපිට වැඩි ඒක. ඔය ඇත්ත හොඳට දන්නව පින්නතුනි. ඔය ඇත්ත නොකෑමත් මේ දරුවන්ට දෙනවා. එහෙම යම්මල තාතල ජීවත් වෙන්නේ කොහොම හරි පින්නතුනි. බුදුන් වදින එකවත්, බුද්ධ පූජාව තියෙන එකවත්, මල්වට්ටි හදන එකවත් කවදාවත් ඒව නැති කරන්න ඒව එපා. හිතාමතා ඔයත්තු කරන්න දේවල් නෙවෙයි. අපි කවුරුත් කොහොම හරි බලන්නේ පින්නතුනි මොනව හරි කළ ජීවත් වෙන නෙවෙයි. අපි බලන්නේ ධාර්මිකව කොහොම හරි ජීවත් වෙන්න. නමුත් පින්නතුනි ඒ පැත්ත කොහොම හරි හොයනකොට මේ පැත්ත කියන්නේ ආගමික පැත්ත ගිලිහෙන්න පින්නතුනි ඉඩ තියෙනවා. කවදාවත් ඒවා එපා. පුළුවන් හැටියට ඒ බුද්ධ වන්දනාව කරපුවා, ඒක කොහොම කරන්න පින්නතුනි, සිල් ගත්තුව, බණහපුව, භාවනා කරපුවා, ඒක කොහොම හරි පින්නතුනි කරන්න ඕ. නැත්තම් පින මේ පින අවසන් වුණාට පස්සේ ආපහු මීට වඩා දුක්ඛදායක තැඟලට පින්නතුනි ජීවිත වැටෙන්න ඉඩ තියෙන. මොකද අපි කාගේ ජීවිතවල පින්නතුනි බොහෝ දෙනාගේ ගෙවෙන්නේ පෙර පිං පින්නතුනි ගෙවෙන්නේ, අපෙත් පින්නතුනි ගෙවෙන්නේ පිං, ඔය ඇත්තන්ගෙත් ගෙවෙන්නේ පිං පින්නතුනි. හැබැයි ඒ අපහසුතාව තිබුණේ කියලා ජීවත් වෙන්න අමාරුයි කියලා සත්තු මල්ල හම්බ කළා හරියන්නේ නෑ. ජීවත් වෙන්න අමාරුයි කියලා හොරකම් කළා හම්බ කළා හරියන්නේ නෑ. ජීවත් වෙන්න අමාරුයි කියලා වැරදි කාම සේවන කළා හම්බ කළා හරියන්නේ නෑ. එතකොට ඉන්නේ දුකේ. නැතිබරි කමටයි හොරකම් කරන්නේ, නැතිබරි කමටයි සත්තු මරන්නේ, නැතිබරි කමටයි වැරදි කාම සේවන කරන්නේ. නමුත් පින්නතුනි ඒකෙන් වැටෙන්නේ ආපහු සැපතකට නෑ පින්නතුනි. ආයි වැටෙන්නේ දුකටමයි පින්නතුනි. දුකේ තමයි ඉන්නේ නේ, නැතිබරි කමට එහෙම කරන්නේ. නමුත් ආපහු ඒ දේ කරන දෙයින් පින්නතුනි වැටෙන්නේ දුකට. විනිසා දුකේ ඉඳගෙන කවදාවත් දුක හොයන්ට දුක පින්නතුන්ට මත කරන බුද්ධ කාලේ ඉන්දියාවේක ප්‍රාන්තයකට පින්නතුනි කන් නැතුව ගියා. මිනිස්සු තුන් වේලෙන් එක වේලයි කෑවේ. පින්නතුනි බුදුහාඳුරු මොකද්ද කළේ? ගත්ත පාත්‍රයේ බුදුහාඳුරු පින්ඳ පාතේ වඩින්නෙත් ඒ පැත්තටමයි. දැන් හොඳටම දන්නවා මිනිස්සුන්ටත් කන්න නැහැ. දැන් බුදුහාඳුරු වැඩියා විතර මේකෙන් අදිභාගයක් දෙන්න එපැයි. අනේ පින්නතුනි ඒත් බුදුහාඳුරු පින්ඳ පාතේ වැඩියා. ඇයි පින්නතුනි දැන් කියන්නේ? දැනදෙන දැකදක ඇයි බුදුහාඳුරු ඒ පැත්තටම පින්ඳ පාතේ වැඩම කළේ? බුදුහාමුදුරු කල්පනා කළේ මිනිස්සුන්ට මේ සංසාර විපාක දීලා තියෙන මොකක් හරි සසර කර්මයක් මොකක් හරි. නමුත් මම පිණ්ඩපාතේ වැඩියට පස්සේ මිනිස්සුන්ට කන්න තියෙන බත් හැන්දෙන් භාගයක් හරි මගේ පාත්‍රයට බෙදුවාම මිනිස්සුන්ට පිං ලැබෙනවා. පින්නතුනි සමහරු බැන්න මේ ශ්‍රමණයා මේ පැත්තටම පිණ්ඩපාතේ අපිටත් කන්න ඇතිකොට. හැබැයි සමහර මිනිස්සු නැත්තටම නැති වෙලත් කන්න තිබුණු බත් හැන්දෙන් භාගයක් හරි සමහර මිනිස්සු බුදුහාමුදුරුවන්ට බෙදුවා. ඒ දේශනාවේ කියනවා ඒ ප්‍රාන්ති මිනිස්සුන්ට දම් බෙදපු මිනිස්සුන්ට මැරෙනකොට මතක් වුණා කියන්නේ බුදුහාන්ට බෙදපු අන්තිම දන් හැන්ද බත් හැන්ද දැක්කනේ. ඒකනේ දුෂ්කරව හිටියත් දන් දෙන එක නතර කළේ නෑ.
දුස්කරව හිටියත් බුදුන් වන්දිනක නතර කළේ නෑ. පින්නතුනි මිනිස්සු පින්කන් ටික් කළා. බලන්නකෝ මරණාසන්න මොහොතේ ගැන හිතලා පින්නතුනි සතුටු වුණානේ. දැක්කනේ දැක දැක දැන දැන බුදුහාමුදුරු මිනිස්සුන්ගේ අනුන්ගේ බත්පතට පහර ගහන්න ඒ ගමට වැඩියා. ඒ ගමට වැඩිය නෙවෙයි මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න පින්කම් කරගන්නයි පින්නතුනි අවස්ථාව හදලා දුන්නේ. ඒකයි කිව්වේ මේ ගෙවෙන්නේ පින්නතුනි සාංසාරික පින. ඒ ගෙවෙන පින් වලට හරියන අලුතෙන් පින්නතුනි පින් එකතු කරන්න ඕනේ. අනිත් එක බුදුහාමුදුරු කවුද කියලා අඳුනගන්න ශ්‍රද්ධාවන්ත කෙනෙකුට බුදුගුණ මහ ගොඩක් ඕනේ. ඕන්නේ පින්නතුනි එක බුදුගුණයකින් උනත් බුදුහාමුදුරු අඳුනගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් අරහම් බුදුගුණයට පැහැදුනත් ඒ පහදින්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. සම්මා සම්බුද්ධ බුදුගුණයට පැහැදුනත් ඒ පහදින්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. එතකොට විජ්ජාචන බුදුගුණයට පැහැදුනත් ඒ පහදින්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. දැන් අපි හිතමුකෝ බුදුගුණ නමයක් තියෙනවා, ගංගා නමයක් තියෙනවා. මේ ගංගා නමයම ගිහිල්ලා වැටෙන්නේ පින්නතුනි මහමෝදට. මහමෝදට අපි නමක් දාන මොකද්ද? නිවන කියලා. ඔන්න බලන්න අරහං කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. අරහං බුදුගුණේ වඩන්න කැමති කෙනා අරහං ගඟේ බැහැලා පීනගෙන පීනගෙන යනවා. කොහෙටද වැටෙන්නේ? නිවන් නැමැති මහමෝදට. සමහරු හරි ආසයි සම්මා සම්බුද්ධ බුදුගුණේ වඩන්න. සම්මා සම්බුද්ධ වඩන්න කැමති කෙනා සම්මා සම්බුද්ධ කියන ගඟේ බැහැලා පීනගෙන පීනනවා. කොහටද වැටෙන්නේ? නිවන් නැමැති මහමෝදට. එහෙනම් දැන් තේරුම් ගන්න එක බුදුගුණයක් හරි වැඩුවොත් එයාට හම්බෙන්නේ මොන ගහින්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එහෙනම් මතක තියාගන්න බුදුගුණ නමයම ඕනේ නෑ. ඔය ඈත්ත දන්නේ අරහම් බුදුගුණේද ඒක වඩන්න. ඔය ඈත්ත දන්නේ සම්මා සම්බුද්ධ බුදුගුණේද ඒක වඩන්න. අනිත් එක බුදුගුණ අනන්තයිනේ. එතකොට බුදුගුණ අනන්තයි කියලා ඔය ඈත්ත කටින් කොච්චරවත් කියලා ඇති. පින්නතුනි බුදුගුණ අනන්තයි කියන ප්‍රධාන ලක්ෂණය තේරුම් ගන්න තියෙන තැන තියෙන්නේ කොතනද? ඉතිපිසෝ ඉතිපිසෝ ගාථාවේ. කොතනද? ඇයි ඉතිපිසෝ ගාථාව පටන් ගන්න ඉතිපිසෝ භගවා. ඒක අවසන් වෙන්නේ කොහොමද? ඇයි පින්නතුනි බුද්ධෝ භගවාති කියලා. ඔන්න බලන්න පටන් ගන්නෙත් භගවා කියලා, අවසන් වෙන්නෙත් භගවා කියලා. ඔන්න මුල ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අග ඉඳලා මුලට ගියත් ඒත් භගවා කියන වචනේ හම්බ වෙනවා. එහෙනම් මුල ඉඳලා අගට ගියත් අග ඉඳලා මුලට ගියත් මේ භගවා කියන වචන දෙකෙන් එළියට පනින්න පුළුවන්ද? බෑ. ඇයි? අග ඉඳලා මුලට ආවත් භගවා කියන වචනේ හැප්පෙනවා, මුල ඉඳලා අගට ගියත් ඒත් භගවා කියන වචනේ හැප්පෙනවා. මේක එකම චක්‍රයක්. එක වලල්ලක් හට ගණන් ගන්න මිසක මේ කවදාවත් මතක තියාගන්න පින්නතුනේ කෙලවරක් දකින්ද? කෙලවරක් පින්නතුනේ දකින්ද? ආන්න එතන තමයි බුදුගුණ අනන්තයි කියන පින්නතුනේ ප්‍රධාන ලක්ෂණේ පින්නතුනේ තියෙන්නේ. අනිත් එක ඉතිපිසෝ ගාත නෙමෙයි, නමස්කාරේ පාඩේ තියෙනවා. බුදුගුණ කීයද? තුනක් තියෙනවා. ඇයි? භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පළවෙනි පාර නමස්කාරය කියනකොට හොඳට 100ට ගන්න ඕනේ. ඇයි බුදුහාමුදුරුවන්ට? භගවතෝ කියන්නේ ඇයි කියලා. දෙවෙනි පාර නමස්කාරය කියනකොට 100ට ගන්න ඕනේ. ඇයි බුදුහාමුදුරුවන්ට? අරහතෝ කියන්නේ ඇයි කියලා. තුන්වෙනි පාර නමස්කාරය කරනකොට 100ට ගන්න ඕනේ. ඇයි බුදුහාමුදුරුවන්ට? සම්මා සම්බුද්ධ කියන්නේ කියලා. බුදුගුණ ගැන කොච්චර කතා කළත් ඉවර කරන්න බෑ. මේක එළිවෙනකම් මේ දේශනාව කළත් ඉවර කරන්නත් බෑ. දැන් ඔයත්තන්ටත් අපහසුයි. කොහොම හරි පින්නතුනි පුරා පැය දෙකක් මේ බුදුගුණ දේශනාව බොහෝම ශ්‍රද්ධාවෙන් හැමදෙනාම ශ්‍රවණය කළා. බුදුගුණ වලින් තොර මේ පැය දෙක පුරාවටම එක වචනයක්වත් පින්නතුනේ කතා කළේ නැහැ. මේ ධර්ම මානසිකාරයේ තුලම හිත රඳවාගෙන හිත පිහිටවාගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් සාස්තු ගෞරවයෙන් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් පුරා පැය දෙකක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඇති කරගත් බුද්ධාලම්බන ප්‍රීතිය හේතු කොටගෙන මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම අපි හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන ඉතාමික්මම් භවයකදී නිවනින් සැනසෙන්ට මේ උතුම් පින් සත්‍ය හේතු වාසනා වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි බෞද්ධයා නාලිකාවොස්සේ බාහිර පටිගත කිරීමක් ලෙසින් සිද්ධ කළ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කළේ සූර්ය වැව ඉහළ කුඹුක් වැව රාජමහා විහාරස්ථානයේ සිටයි. මේ උතුම් ධර්ම දේශනාව සඳහා අනුශාසකත්වයේ දැක්වූ අපේ එළල්ලේ පඤ්ඤාසීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ඉහළ කුඹුක්කව රජමහා විහාරේ සියලුම ස්වාමින් වහන්සේලාට අපි පළමු කොට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එවාගේ පින්කමේ ප්‍රධාන දායකත්වයන් බාරගෙන කටයුතු කළේ හැමදෙනාම එකතුව විශේෂයෙන් සූරීවැව ලුණුගම්බෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කල්‍යාණ මිත්‍ර පිරිසත් එවාගේම එක්සත් බෞද්ධ සංගමේ පින්නතුනොත් බොහෝ සාකච්ඡා කරලා
එවාගේම සමිස්සාගාමාගම් තියලා එවාගේම හැමදේම පිළිබඳව මේ පින්කම පිළිබඳව සොයලා බලලා හැමදේම පින්නතුනි කටයුතු කළා. මේව නිකන් සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. මාස ගාණක් මේ පින්කමට සංවිධානය කළා, සංවිධානය වුණා, ඒ වාගේම සාකච්ඡා කළා. එනිසා මේ හතර වටේම පිරිස පින්නතුනි දැනුවත් කරලා බැරණාදී සකස් කරලා බෞද්ධ කොටවලින් මේවට පරිසරයේ පින්නතුනි සරසලා ඒ විතරක් නෙවෙයි ප්‍රචාර කටයුතු පවා බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළේ වෙන මොහොතවත් නෙවෙයි හැමදනාටම ධර්ම ශ්‍රමණය කරන්න පින්නතුනි අවස්ථාව හදලා දීම සඳහා. එනිසා අපි ආශිර්වාද කරන ලුණුගම් බෙහෙර සූරීවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කල්යාණ මිත්‍ර පිරිසටත් එවාගේ අපේ එක්සත් බෞද්ධ සංගමේ පින්වත් හැමදනාටමත් උතුම් රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් තව තවත් මෙබඳු ලස්සන පින්කම් සිද්ධ කරන්නට සංවිධානය කරන්නට ඒ ඇත්තන්ට කායික ශක්තිය ලැබේවා, මානසික සුවපත් භාවය ලැබේවා. ඒ පින්වත් හැමදනාටම විජයශ්‍රී ජයශ්‍රීමා බෝහාමුදුරුවන්ගේ පිහිටාශිර්වාදයේම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා ප්‍රදේශයේ වැඩ සිට අපවත් වී බදාල සියලු සංඝ පීත්‍රෝන් වහන්සේලාටත්, ඒ වාගේම ඉහළ කුඹුක්කම රාජමහා විහාරයේ වැඩ සිට අපවත් වී බදාල මේ පින්වත් හැමදනාටම, ඒ වාගේ මේ පළාතට මහ විශාල සේවාවක් සිදු කරන්නට යෙදුණු ඇත්ගාල් මුල්ලේ විමලානන්දාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් අමා මහ නිවනින්ම නිවී සනසේවායේ සාදු 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 කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වාගේම නගරවාසී, ගම්වාසී, ලක්වාසී හැමදනාගේම නමින් මිය පල්ලව සපත්වන්ට යෙදුණු සීකටයුතු සියලු ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සාංසාරික භවගාමී ජීවිත සුවපත් කර ගනිත්වා උතුම් වූ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වාගේම මීට අමතරව මේ පින්කමට උදව් උපකාර කළ සහය දුන් සහය නොදුන් හැමදනාටමත්, ඒ වාගේ අපේ දහම් පාසලේ පින් ඇති බෝසත් දරුවොත් අද මේ ධර්ම දේශනා පුරා පැය දෙකක් ශක්ති ප්‍රමාණයෙන් මේ දරුවෝ ශ්‍රවණය කරන්ට යෙදුණ අම්මල තාත්තල බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට එකතුනා, මහන්සි වුණා. ඒ වාගේ මේ පින්කමට පුංචි දායකත්වයක් හරි අඩුමතර මේ සාදු කියලා හරි මේ පින් අනුමෝදන් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ හැමදනාටමත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, රටදෑ වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනා කළ බෝධියකින් නිවනින්ම නිවී සැනසේවායි සාදු 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 කියලා අපි උන්වහන්සේටත් පින් අනුමෝදන් කරමු. මේ පින්වත් හැමදනාටමත් විශේෂයෙන් අපේ සූරියවැලුණුගම් බෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කල්යාණ මිත්‍ර පිරිසටත්, එක්සත් බෞද්ධ සංගමේ පින්වත් හැමදනාටමත්, විජයශ්‍රී ජයශ්‍රීමා බෝහාමුදුරුවන්ගේ පිහිටාශිරුවාදය ලැබේවා. ද්‍රෝණියක් ධාතුන් තැන්පත් කොට ඇති රුවන්ගලි මහසෑයේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදය ලැබේවා. බුද්ධ ගයා ශුද්ධ භූමියේ වැඩ සිට අප මහබෝසතාණන් වහන්සේ වජ්‍රාසනය මතදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා ඒ භව සත්‍යයයි. ඒ සත්‍යානුභා බලයෙන් පින්වත් හැමදනාමත් අපේ පින් ඇති බෝසත් දරුවොත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ආශිර්වාදයත් ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.